ඔබත් ඔහුම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතැන ඉන්නවා. ශ්‍රී ලංකේය ගීත සාහිත්‍ය වංශයේත් විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේත් පරිච්ඡේද ගණනාවක් පුරා ලිවිය හැකි කුසලතා ප්‍රකට කළ සිරුරෙන් කුඩාවද කුසලතාවෙන් මහප්‍රාණික වූ පුරුෂයෙකු වෙනුවෙනුයි අද සංහිඳෙහි අප පෙරුවන් පුරන්නේ. 1947 ජූලි 31 වනදා බෙලව ජනිත වුණු ඔහු නමින් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්තිද අල්විස් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිය ජීවිතය ආනන්දමත් කරගන්නා ප්‍රේමකීර්ති එයින් ලද පන්නරය සමකින් සිය නිර්මාණ කුසලතාව පළමු වරට දිගහරින්නේ ආදරයු අමරසේන මහතාගේ 23 පුවත්පතට විශේෂාංග රචනා කරමින්. කරුවයාගේ ළමා පිටිය හරහා මෙන්ම ළමා මණ්ඩපය සමගද සමීප සම්බන්ධතා පවත්වන ප්‍රේමකීර්ති එයින් ගුවන් විදුලිය සමග සිය ඇසුර ආරම්භ කළා. 1967 එහි සහන නිවේදකයෙකු ලෙස එක්වන ඔහු එතැන් සිට ගුවන් විදුලියේ පොඩි මාස්ටර් නමින් අතිශය ජනප්‍රිය වුණා. සුඳුරු සෙවන, සැරිසරපුවත් සඟරාව වැඩසටහන් ඒ ජනප්‍රියතාවය වඩවඩාත් ජනතාකරණය කළා. අඳුන සමග පුංචි තිරයට ප්‍රවිෂ්ඨ වන ප්‍රේමකීර්තිද අල්විස් නම් අනන්‍ය ශෛලියක් හිමි මේ වැඩසටහන් ඉදිරිපත් කරන්නා. එන් අනතුරුව ආයුබෝවන් වැඩසටහන සමග ශ්‍රී ලංකාවේ ඉහළම ජනප්‍රියතාවයක් හිමි කරගත්තා. 1969 රූපා ඉන්දුමති සහ මල්කාන්ති නන්දසිරි වෙනුවෙන් ලියූ හද පුද අසුනේ ගීයෙන් අරබන සිංහල ගීයේ ප්‍රේමකීර්ති ලකුණ මෙරට රසික ජනමන තුළ සදාතන මුද්‍රාගත කළ සඳුරු ගී ගවුලක්ව ගලා ගියා. ප්‍රේමය, විරහව, බැතිය, සමාජමය සිද්ධීන් මේ සියල්ල ඔහු අපූර්වට සිය ගී තුළින් ස්පර්ශ කළා. 1989 ජූලි 31 වනදා බෝසල රාත්‍රියේ එළඹි නොමිනිසුන්ගේ හෝරාව මේ අව්‍යාජ්‍යම නිසා අපට අහිමි කළේ ඔහු සෙතින් හදවතින් දරාවුන් තවත් සුඳුරුම දේ විඳින්නට අප පින්මද කරමි. ප්‍රේමකීර්ති අල්විස් වෙනතට වැඩිය අද පරපුරට වටින චරිතයක් විදිහට අපි දකින්නේ ලංකාවේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයන්හි පෙර ගමන පිළිබඳව කතා කිරීම. අපි මේ වැඩසටහනේ කතා බහට ලක් වෙන හරසුන් ගීපද රචනා අතර තනි වෙනකොට ඒ ගීත තුළ අපි විඳින අරුමයන් පිළිබඳ කතා බහ කරනකොට, ඒ වගේම නූතන නිවේදක රැල්ල පිළිබඳ අපි කතා කරනකොට, ඒ ඔස්සේ ගොඩනැගෙන සංහිඳියාවන් පිළිබඳ කතා කරනකොට ප්‍රේමකීර්ති පිළිබඳ වටිනාකම අද වැඩසටහන තුළ බොහෝ සෙයින් වැඩි වේවි. මේ අතීතය නූතනයට ගෙන එන්නට අපි ආරාධනා කළා ප්‍රේමකීර්ති වඩා ළඟින් ඇසුරු කළ සහ ඔහු වටා සිටි වඩා වටින චරිත කීපයක්. ඒ අතරින් ඉඳගෙන සිට පිළිවෙලට මා කෙරවලීම නම් කළොත් අශෝක තිලකරත් මහත්මා ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ඉංග්‍රීසි සේවයෙන් තමන්ගේ යුතුකම් කොටස ආරම්භ කරමින් ඒ හඬ ඉංග්‍රීසි භාෂාවෙන් මුසු කරමින් සහ සිංහල සේවයේ බොහෝ තනතුරු හොබවා හරවත් ගීත සම්ප්‍රදාය ලාංකීය රසිකයා වෙත තිළිණ කරන්න වේස මාංශයක් දැරූ ප්‍රේමකීර්ති සමගින් එක්ව කටයුතු කළ චරිතයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ප්‍රේමකීර්ති ගැන කතා කරන මේ වෙලාවේ අශෝක තිලකරත්න මහත්මයාගේ සහභාගිත්වය අපි ඉතාමත් මගේ කරනවා. ඒ වගේම බුද්ධදාස ගලප්පති මහත්මයා අපිට වටින්නේ ඔය 70 ස්වර්ණමය ගුවන්විදුලිය පිළිබඳ කතා කිරීමේදී මේ ගුවන්විදුලිය පිළිබඳ බොහොම තීක්ෂණ ඇසකින් මේ වෙන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද කියන එක කන්න යාගෙන සිටි සහාය පිළිබඳ විවිධ ਵਿਚාරයන් ඉදිරිපත් කළ විවිධ අවස්ථාවලදී ගුවන්විදුලි මාධ්‍ය සමගින් එකට එක්ව කටයුතු කළ සහ විටක කවියෙක්, ගීපද රචකයෙක් සහ ප්‍රේමකීර්ති හා සමකාලීන යුගයේ නිර්මාණවේදියෙක් විදිහට අපිට ඔහු ඉතාම වටින නිසා. ඒ නිසා බුද්දාස ගලප්පති මහත්මයා අද මේ වැඩසටහනේ වඩා වටින චරිතාංගයක් වේවි. මොකද නූතන පරපුරට මේ කරුණු සංක්‍රමණය කිරීමේ ලංකාවේ ගීත ශේෂ්ත්‍රී පිළිබඳ කතා කිරීමේදී අපිට විවිධ යුග්ම හඳුනා ගන්න පුළුවන්. මේවා ගීපද නිර්මාණයන්ට පමණක් එකතු වුණු අවස්ථාවන් සහ තනු නිර්මාපයන්ට එකතු වුණු අවස්ථාවන් බොහෝයි. නමුත් වික්ටර් රත්නායක සහ ප්‍රේමකීර්ති කියන මේ දෙදෙනා එක්ව හඳුනාගන්නේ ගීපද නිර්මාණයේදී විතරක් නෙමෙයි. තමගේ මිත්‍රත්වය තුළ, තමගේ සහජීවනය තුළ ඒ
සියලු කටයුතු තුළ බැඳුණු මහා ඒකාබද්ධකමක්, එක බඩවැල කඩාගෙනාවේ නැති වුණාට මහා සහෝදරකමක් තිබුණු නිසා පසුගිය වසර ගණනාවකම ප්‍රේමකීර්ති අනුස්මරණයන් පිළිබඳ කතා කිරීමේදී වික්ටර් රත්නායකයන් අපිට මහා වටින චරිතයක් වුණා. ඒ නිසා එතුමාගේ සහභාගිත්වය ඉතාම වටිනවා. සුරංගීට දුක හිතුණා, යටිතුල කන පිට හැරුණා. ප්‍රේමකීර්ති තමන්ගේ දේනියට ඉතාම ආදරය කළා. මං හිතන වසර ගණනාවකට පස්සේ ලංකාවේ මාධ්‍යයක් හමුවේ සුරංගි පෙනී සිටින අවස්ථාව ඉතාම වටිනවා. ඒ නිසා ප්‍රේමකීර්ති දියණිය විදිහට තමන්ගේ පියා ගැන දකින්න, පියාගෙන් උගත් බොහෝ පාඩම් කුඩා කාලේ කොයි විදිහට තමන් ලැබුවේ කියලා කියන්න, දාබර ප්‍රේක්ෂක ඔබට කියන්න ඇය පැමිණ සිටිනවා. සුරංගී දල්විස්. කතාබහට අපි හමු වුණ වෙලාවක කුඩලිගම කවියාණන්ගේ පුත් ගීතනාත් කුඩලිගම අපිට සඳහන් කරන්නේ කොළඹ යුගයේ ගී පද රචකයානම් ප්‍රේමකීර්ති දල්විස් කියලා. ඒ නිසා කොළඹ යුගයේ කවිය සහ ගී පද රචනා පිළිබඳ වඩාත් හොඳින් අපිට ඉදිරිපත් කරන්න, කරුණු කතා කරන්න ගීතනාත් කුඩලිගම මහත්මයා අපිට බොහෝ සෙයින් තමගේ තතු ඉදිරිපත් කරාවේ. කෙරොළේ මේ දගෙන සිටින්නේ ලක්කඩ ගුවන්විදුලියේ මේයුම් කළමනාකරු සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා. ඔහු අද මේ වැඩසටහනට ඈඳෙන්නේ තමන් ගුවන්විදුලි පරිශ්‍රයේ තුල සහ විශේෂයෙන්ම දඬුවම් මාරුවක් ලබන ප්‍රේමකීර්ති අල්විස් රජරටට මාරු කර යවන. එවකට රජරට ගුවන්විදුලියේ වැඩසටහන නිෂ්පාදකවරයෙක් විදිහට කටයුතු කරන සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා සමගින් එක්ව බොහෝ කටයුතු ප්‍රේමකීර්ති අල්විස් ඉටු කරනවා. ඒ නිසා ගුවන්විදුලියේ මේ දඬුවම් මාරු යුගයක් තුළ හිත තැළුණු ප්‍රේමකීර්ති කොයි විදිහටද කටයුතු කළේ කියන එක පිළිබඳව අපිට කියන්න, නූතන පරපුරට කියන්න සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා අපි සමගින් එකතු වෙනවා. ඔන්න ඒ විදිහට තමයි මේ පීඨිකාව සැදිලා තිබෙන්නේ. අපි මෙහි වටිනා කියන කරුණු එකිනෙක ඔබට ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙනවා. ක්ලැනස් විජේවර්ධන සංගීතවත් කරන ලද, ප්‍රියා සූර්යසේන ගායනා කළ මෙන්න මේ ගීය ඔබට මතකදයි ඔබ මොහොතක් සිතාමලා. අපි මේ ගීතය අසා රසවිඳ අපේ කතාබහට එකතු වෙමු.
මේ ප්‍රේමකීර්ති ලියූ නූතනේ අලුත් අලුත් ශිල්පීන් විවිධ තරඟවලදී මතු කරන ලද මේ රුගේය. ඇතැම් එක අහන්න පුළුවන් මේ ගීතය ගායනා කළේ ප්‍රියා සූර්යසේනද කියලා. මොකද එහෙම තත්වයකට අද ඇතැම් තැන්වල තර්ක විතර්ක මතුවී තිබෙන නිසා. අන්න ඒවට අවශ්‍ය නිරාකරණය තමයි අපි හැමදාමත් සංහිඳෙන් ලබා දුන්නේ. ඒ නිසා මේ ගීයේ ප්‍රේමකීර්ති ලියූ ගීයක් මේ මුල් ගීතය ගායනා කරන්නේ ප්‍රියා සූර්යසේන වග අපි ඔබට පසක් කරන්නේ ප්‍රේක්ෂක ජනතාව සිටින්න තැනමයි. මේ අතීත කතාව ආරම්භ කරන්න මං හිතුවා වික්‍රත්නායක මහත්මයාට යොමු වෙන්න ඕන කියලා. අපි මේ හැම කතාවකම ඇසූ පිරුතන් ඇති වෙන්නේ මිත්‍රත්වය නිසානේ. ප්‍රේමකීර්ති මියගිය දවසේ ඉඳලා ප්‍රේමකීර්ති ජීවත් වෙන්න වෙහෙස මහන්සි වුණු චරිතයක් විදිහට වික්‍රත්නායක කලාකරුවන් අපි ශීර්ෂපනාමක සේවත් කරනවා. එහෙම ලෙන්ගතු මිතුදමක් එහෙම ලේසියෙන් පාසුවෙන් ඇති වෙන්න පුළුවන්කමක් නැහැ. ඇත්තටම වික්‍රත්නායක මහත්මයා මේ මිතුදම ඇති වුණේ කොහොමද? ඔබ කොහොමද ප්‍රේමකීර්ති වඳුරාගත්තේ? මට මතකයි ප්‍රේමකීර්ති අල්විස් කියන ඒ පුංචි මනුස්සයා. මෙයා ගුවන්විදුලියේ මා දැක තියෙනවා. නමුත් කතා බහ කරලා නැහැ. දවසක් මේ පීඑල්ඒ සෝම්පාල කියන ඒ සංගීතඥයා සංගීතවේදියා එතුමා මේ වෙළඳාංශයේ සංගීත වැඩසටහන් භාරව හිටපු කාලේ ඒ වගේම මට මතකයි සන්ධ්‍යා සේවය කියලා අශෝකට බුද්ධිත එහෙමනම් හොඳටම මතක ඇති සන්ධ්‍යා සේවය කියලා වැඩසටහනක් තිබුණා. මේක සන්ධ්‍යාවේ මම හිතන්නේ පහෙන් පස්සේ වගේ හෝ හතරෙන් පස්සේ වගේ ප්‍රචාරය වෙන එකක්. පීඑල්ඒ සෝම්පාල මහත්මයා මගෙන් ඇහුවා මේ වික්ට මට උදව්වක් හැටියට මේ සන්ධ්‍යා සේවයට පමණක් ප්‍රචාරය කරන්නට සුදුසු ගීත 3-4ක් කරලා දෙන්නට පුළුවන්ද කියලා. ඉතින් මම කිව්වා තනු දාලා හදලා සංගීතවත් කරලා මම ගයන්නම් මේ කවුද ලියන්නේ කියලා. මේ අපේ පොඩි මාස්ටර්ට කියමු. පොඩි මාස්ටර්. ඒ කියන්නේ ලොකු මාස්ටර්ස් කත් ඉඳලා තියෙනවා. ඔව් ලොකු මාස්ටර්ස් ඉඳලා පසුව තමයි මම දන්නේ මේ පොඩි මාස්ටර්ලා ලොකු මාස්ටර්ලා මෙහෙම වෙන අන්වර්ත නාමවලින් මේ ගුවන්විදුලියේ ඉන්නවා මේ නිලධාරි සහ මේ නිවේදක තනතුරු දරනයි කියලා. ඉතින් මේ මං හෙව කවුද පොඩි මාස්ටර්? අපේ ප්‍රේමකීර්ති දල්විස්. මං කිව්වා මම දන්නේ නැහැනේ ප්‍රේමකීර්ති දල්විස් කියලා නම් දන්නවනේ පොඩි මාස්ටර් බව මම දන්නේ නැහැ. එතකොටයි මම දැනගත්තේ මේ වංහුන් කොහොමද කියලා අහලා බලලා දැනගන්නකොට මේ තිරකසු ධර්මන් සිල්වා මහත්මයා තමයි ලොකු මාස්ටර්. පොඩි මාස්ටර් කියන්නේ අපේ ප්‍රේමකීර්ති දල්විස්ට. ඉතින් මේ මට කිව්වා අපි ප්‍රේම ලව් ලියවමු කියලා. මං කිව්වා ඔව් හොඳයි. එතකොට මම ප්‍රේමකීර්තිගේ ගීතයක් නැත්නම් පදමාලාවක් කවදාවත් ගීතවත් කරලා ගයලා නැහැ. ඉතින් එතකොට එහෙමනම් ඒ බලමුකෝ ඒ කැන්ටින් පැත්තේ බලනකොට ඉඳ පුළුවන් කියලා අපි දෙන්න යනකොට මේ ඉස්සරහට එනවා මේ කොට කලිසමක් ඇඳගෙන කිසිම මේ පිළිවෙලක් නැහැ. මං එතුමාට මේ අගෞරව කරන්නටවත් අවතක්සේරු කරන්නටවත් ප්‍රේමකීර්ති කියන ශ්‍රී නාමය කියන කතාවක් නෙවෙයි. එතුමා එහෙම තමයි කිසි පිළිවෙලකට මේ ඇඳුම් පැළඳුම් ගැන විශේෂත්වයක් බලන දකින කෙනෙක් නෙවෙයි. කොට කලිසමකුත් ඇඳලා සිරිප්පු දෙකක් දාලා ටී ෂර්ට් එකක් එකක් ඇඳලා එනවා. මේ ප්‍රේමකීර්ති ප්‍රේම්ට කතා කරලා කිව්වා මේ පොඩි මාස්ටර් අපිට වැඩක් කරලා වුණා. කිව්වහම මේ මොකද්ද කියලා. මේ වික්ටර් ලව්වා සින්දු ටිකක් කියව ගන්න මට සන්ධ්‍යා සේවයේ මේ ප්‍රේම් මේ ටික ලියන්න ඕන කියලා. ඒ තමයි මට මුල්ම ගීත 4ක් මෙතුමා ලියලා දුන්න. අන්න එතනින් තමයි අපේ හමුවීම සහ මුණ ගැහිම. ඊට පස්සේ ඉතින් ආයේ වෙන කෙනෙක් අවශ්‍ය වුණේ නැහැ. ඒ තරම්ම සහෘදෙක්. එක බොහොම විනාඩි 5ක් 10ක් ඇසුරු කරපුවාම ඇති අවුරුදු ගණනාවක බැඳීම් සම්භාරයක් ඒ තුල තියෙනවායි කියලා මට හිතන්න පුළුවන්. ඒ තරම්ම ලෙන්ගතු වෙනවා. ඒ තරම්ම මිත්‍රශීලී වෙනවා. ඒක නිසා එදා අඳුනාගත්තා. ඊට පස්සුව මම හිතන්නේ ඒ වෙනකොට මට සරල ගී වැඩසටහනක් පැවරිලා තිබුණා. නමුත් ගීත නිර්මාණය වෙලා තිබුණේ නැහැ සම්පූර්ණයෙන්. මා මුලින්ම ගැයුව පදමාලාව තමයි එතුමාගේ දෙවුරම් බෙහෙරේ හිමි වැඩ සිටි සමයේ කියන බොදු ගීතය. ඇත්තම මට හිතා ගන්න බැහැ මේ බොදු ගීත දැන් ශ්‍රී ලාංකික ස්වභාවිත ගීතේ ගත්තහම බොදු ගීත කලාවේ එතුමා තරම් යහපත් ලකුණක් තියපු ගේපද රචකයෙක් මා හිතන්නේ. එතරම්ම ගීත සම්භාරයක් මට විතරක් නෙවෙයි බුදු ගීත ගණනාවක් ලියපු කෙනෙක්. ඒක නිසා දෙවුරම් බෙහෙරේ ගීතයෙන්
එතුමාගේ පෑන්තුරෙන් දිවෙච්ච පළවෙනි ගීත හැටියට මට ගයන්න ලැබීම පවා සුරේ මම හිතන්නේ මා වාසනාවන්තෙක් කරලා තියෙනවා. මේ පද රචනය වැටෙනකොට තනු නිර්මාණය කළේ මෙන්න මේ විදිහට තමයි. ඒ නිසා අපිට කොටසක් වයලා පෙන්න ඕන නම් ඒ වටිනාකම දෙන්න. හිමි වැඩ සිටි සමයේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා සුනි ඔබ පිලිසර පෙමකීර්ති ලියූ ගී අතර මර්වින් පෙරේරා ගායනා කරන මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි කියන ගීතය සුවිශේෂී ගීතයක් බවට පත් වෙනවා. අපි සොහන් පෙරේරාට මේ ආරාධනා කරන්නේ ඒ අතීත මත්සර සරහන් තමගේ පිය පාර්ශ්වය වෙනුවෙන් මේ වෙලාවේ පෙමකීර්ති නමින් ගායන. ජීවිතයම සිහිනයකයි ඊයා
මේ නගරේ ගීතය ඇහෙනකොට මට හිතුණා තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් ලිව්ව සිව්වසරක පෙම් ගීතේ ගොළු වෙලා ගියාදෝ කියලා ඇහුව බුද්ධදාස ගලප්පත්ති මහත්තය ගාවට යොමුවේ. වෙන කිසිවක් නිසා නෙමේ, සමකාලීන ගීපද රචකයෙක් විදිහට පේම කීර්ති අල්ලිස් සතුව තිබෙන මේ බස්වාර වාක්ශෛලිය සහ මේ ලිඛිත භාෂාවේදී ඔහු පාවිච්චි කරන ප්‍රයෝග පිළිබඳ ටිකක් කතා කරන්න. සුරේ, මම හිතන්නේ පේම කීර්තිගේ ගීතය මගේ ගීතයත් එක්ක මම කොයි වෙලාවකවත් සංසන්දනය කරන්න කැමති නැහැ. ප්‍රේම ගීතයේ ගීතය ඒක සැබෑම සරසවි ප්‍රේම ගීතයක්. ඒකේ විශේෂත්වයක් තියෙනවා. මම නම් ඇත්ත වශයෙන්ම සරසවි ඉගෙනුම ලැබුවා. නමුත් ප්‍රේම කීර්ති සරසවියේ මානවකයෙක් වෙලා හිටියේ නැහැ. ඉතින් එහෙම නොයින්ද ඒ ආකාරයේ අත්දැකීමක් තාම රමණීය විදියට කියන්න. මම හිතන්නේ ඔහු කතා කරන අත්දැකීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයටයි සම්බන්ධ වෙන්නේ. මොකද පේරාදෙණිය විශ්වවිද්‍යාල ආශ්‍රිත පරිසරය තමයි ඔහු මවන්නේ. මහවැලි ගඟ, හන්තාන, නුගගස්පෙළ ඒ සියල්ල ගත්තාම අපිට එකවරම පේරාදෙණිය සරසවියේ පෙම්වතුන් පෙම්වතියන්ගේ මතක ලොවට යනවා. දැන් සාමාන්‍ය සිදුවීම තමයි සරසවි ප්‍රේමය බොහෝ වෙලාවට ප්‍රේම සම්බන්ධතා විවාහයෙන්ම අවසන් වෙන්නේ නෑ. එහෙම වෙනේවත් තියෙනව නොවෙනේවත් තියෙනවා. ප්‍රේම කීර්ති කතා කරන්නේ එසේ සරසවි ප්‍රේමය විවාහයකින් සම්බන්ධ නොව පෙම්මතෙක් හා පෙම්මතියක් ගැන. ඒක තමයි ඔහු කියන්නේ ඔබ අතගෙන ගිය වීදියේ ඈහා යනවා. එතකොට දැන් මේ යන්නේ වෙනත් කාන්තාවක් සමග, දරුවෙක් සමග. එතකොට තමයි ඔහුගේ සිතිවිලි අතීතයට සරසවි පෙම්මතිය සමග එකතු වෙනවා. ඉතින් මේ සිත්තම මේ ගීත සංකල්පනාව මවන්න මහිතන්නේ ඒක සමහර අය කියනවා අත්දැකීමක්ම තියෙන්න ඕන, අත්දැකීමක් ලබන්න ඕන, විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ඕන, විශ්වවිද්‍යාල අත්දැකීමක් කියන්නේ. මහිතන්නේ ඒව ඔක්කොම බොරු කතා. ප්‍රේම කීර්තිගේ මේ ගීතය ඒ සියලු ප්‍රකාශ නිෂ්ප්‍රභ කරනවා. ප්‍රේම කීර්ති විශ්වවිද්‍යාලය ඉගෙනුම ලබන්නේ නැතුව ඔහු සමහර විට විශ්වවිද්‍යාලයේදී මෙවැනි පෙම්වතුන් පෙම්වතියන් දැකලා ඇති, නැත්නම් ඔවුන් ගැන කතා අසලා ඇති. ඒ වගේම සරසවි ප්‍රේමය විවාහයකින් අවසන් නොවනවාගත් ඔහුගේ ඔහු දන්නවා ඇති. එතකොට ඒ සියල්ල එකතු කරලා ඔහු අපූරු ගී සංකල්පනාවක් නිර්මාණය කරනවා. මම හිතන්නේ සරසවි ප්‍රේමය ගැන කතා කරන සුරේ කිව්වා වගේ විශ්වවිද්‍යාලයේදී සංගීත ප්‍රසංගයක් තිබුණොත් මේ ගීතය බොහෝ ගායක ගායිකාවන්ගෙන් සරසවි සිසුන් සිසුවියන් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් ඉල්ලන ගීතයක් වගේ මම හොඳාකාරවම දන්නවා. මගේ තනිවෙන්නට ගීතයත් එක්ක මම සසඳන්න කැමති නෑ කිව්වේ ඒකයි. ඒක බොහෝ මෑත කාලේ මම ලිව්වේ. ඒ මට ඒ ගීතය හා සම්බන්ධ අත්දැකීමක් අර්ධ වශයෙන් හෝ තියෙනවා. නමුත් ප්‍රේම කීර්තිට එහෙම විශ්වවිද්‍යාල අත්දැකීමක් නැතුව ලියපු එක තමයි මේ ගීතයේ තියෙන විශිෂ්ටත්වය. කොල්ලික මහත්ම, ඔබ ප්‍රේමකීර්ති ගැන මීට කලින් ඔබත් එක්ක කතා කරනවා මට කියා තිබෙනවා. ඔහු කොළඹ යුගයේ ගීත රචකයා කියලා. ඇයි මේ කොළඹ යුගයේ කවියා නොකියා කොළඹ යුගයේ ගීත රචකයා කියලා ඔබ සඳහන් කරන්නේ? ඇත්තෙන්ම සුරේ, මේ මම අදහන විදිහට ඔහුගේ රචනා ශෛලිය, ඔහුගේ වචන, මේ හැම දෙයක්ම එක්තරා යුගයකදී ප්‍රවීණ විචාරක මහාචාර්ය ආර්ය රාජකරුණා ඇතුළු පිරිසක් විසින් ගර්හිත වචන කියලා, සඳ, තරු, වලාකුළු, මේ හැම වචනයක්ම ඔහුගේ ගීත තුළ තියෙනවා. ඔහු එක අවස්ථාවක මම උපුටා දැක්වුවා මගේ ලිපියක ඔහු පිළිබඳව. ඔහු සඳ කියන වචනේ ඔහුගේ සමස්ත ගීතාවලිය පුරාම යොදලා තියෙනවා. නමුත් ඒ කිසිම තැනක සමානාර්ථයක් නොදෙන විදිහට තමයි ඔහු යොදලා තියෙන්නේ. ඉතින් මම දකින විදිහට ඔහු මේ වචන, මේ ගර්හිත වචන කියලා විචාරකයන් විසින් බැහැර කරපු වචන, ඒ වචන සමූහයම එකතු කරගෙන ඔහු අපූරු ගීත රචනා කලාවක් ගොඩ නැගුවා. මේ ගීත රචනාවල වචන ලිහලා බැලුවොත් එහෙම කොළඹ යුගයේ කවීන්, විශේෂයෙන් කොළඹ යුගයේ දෙවන පරපුරේ කවීන් යොදාගත් කාව්‍යකරණයේ යොදාගත් වචන තමයි බොහෝ වෙලාවට මේ ගීත තුළ තියෙන්නේ. නමුත් ඔහු ඒව අපූර්ව ආකාරයකට අපූර්ව සංකල්ප ඔස්සේ මේ අලුත්, දැන් මට මතකයි වික්ටර් රත්නායකගේ ගායන ගීතයක් තියෙනවා, තරු අත්තකුරෙන් ලියායමේ ඔබට පෙම්පත කියලා. මේ වචන හරි සරලයි, සුගමයි, සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් බොළඳයි කියලා. ආදරය බොළඳ තමයි. නමුත් ඔහු
මේ ගීතය තුළ එක්තරා යුගයක මට මතකයි, අපේ තරුණ කාලේ ගෑනු ළමයි පිරිමි ළමයි ලියුම් ලියනකොට ආරම්භය දෙරුවන් සරණයි නෙමේ, තරු අත්තකුරින් ලියාවේ ඔබට පෙම්පත, ඔබ සෙවන පමණ මිහි පිට ඇති එකම සම්පත කියලා තමයි මේ ලිපි ආරම්භ කරන්නේ. ඒ තරමට මේවා තරුණ හදවත් තුළට කාවැදිලා තිබුණා. වචන පමණක් නොවේ, ගීත අනුව සහ ගායනය ඒ යුගයේ මෙතුමා ඉතාම ඉහළම තැනක ගායනාභිෂේක වෙලා හිටියා. මේ ප්‍රසංගයත් සමග මං හිතන්නේ මේ සේරම එකට එකතු වුණා. ඒ යුගයේ ඇත්තටම ප්‍රේමකීර්ති හිටපු යුගයේ අපිට ගුවන්විදුලියේ කොරිඩෝ එකේදී හම්බෙන්නේ පිරිච්ච මිනිස්සු. මඩවලේ ශ්‍රත්නාය, කරුණාත් නබේසේකර, මේ තිලක සුධර්මන් සිල්වා, එහෙම නැත්නම් ප්‍රේම, මේ පිරිස අද ඇත්තටම මම කනගාටුවෙන් හරි කියනවා, අර IDH එකේ වසූරි වාට්ටුවේ ඇවිදිනකොට වගේ මේ කිසිම පිරිච්ච මිනිහෙක් අපිට මුණ ගැහෙන්නේ නැහැ. හරි කනගාටුයි ඒක. එහෙම තත්ත්වයක්. මොකද ප්‍රේම්ලා හිටපු යුගයේ මේ බුද්ධිලා දන්නවා මේ මොනතරම් පිරිච්ච මිනිස්සුන් එහාට මෙහාට ගිය යුගයක්ද කියලා. ඒ නිසා තමයි මේ තරම් නිර්මාණ සංඛ්‍යාවක් මේ රටට දායාද වුණේ. ඔබ කියන කතාවේ හරය අපිට හොඳ ආකාරයෙන්ම වැටහෙනවා. අපි මේ කතාබහේ තමත් සුඳුරුතම තැනකට යන්නට සූදානම් වෙන්නේ. ප්‍රේමකීර්ති කවියක් ලියනවා, පුංචි දුවෙක් ඉස්කෝලේට පාර පයින්නවා, මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පයින්නවා. පුංචි දුවෙක් ඉස්කෝලේට එක්කන් යනවා, හිත ඇතුලේ මමත් දුවෙක් එක්කන් යනවා. නිරංජල සරෝජිනී මේ ගීතය ගායනා කළේ. අපගේ අවාසනාවකට අබේවර්ධන බාලසූරිය අපාතරින් විය වුණයින් පසුව නිරංජලා ගී ගායනයෙන් වැළකීසෙනවා. නමුදු මේ ගීත අපි අතර ජීවත් වෙනවා. සෝම්පාල රත්නායකයන් තනු නිර්මාණය කළ ගීයක් විදියට ඒ හඬ මතක සටහන් සමගගෙන එන්නට මම ලක්මිනි උඩුවත්තට මේ වේදිකාවේ අපි මේ වෙලාවේ ආරාධනා කරන්න සූදානම් වෙන්නේ. මතක සටහන් යළි අප අතර ජීවත් කරනවා.
ඇත්තටම ප්‍රේමකීර්ති අල්විස් ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී නිෂ්පාදනය කිරීමේදී මේ මාධ්‍ය කීකරු කරගත්තේ කොහොමද? මම මේ ගැන අහන්න කැමති අශෝක තිලකරත්න මහත්මයාට. අනේ සුරේ, එතනට යන ඉස්සෙල්ලා මම කැමති පටන් ගන්න පුංචි ඌණපූර්ණයක් කළාම. ද වික්ටර් සඳහන් කළා පුංචි මාස්ටර් සහ ලොකු මාස්ටර් ගැන, ප්‍රේම් සහ සුධර්මන්ත සිල්ලම්. ඔතන හිටියා මැද මාස්ටර් කෙනෙකුත්, අමරබන්දු රූපසිංහ. ඔය මාස්ටර් ත්‍රිත්වය තමයි ඇත්තටම ගුවන් විදුලිය තුළ නොයෙකුත් බිස්කම් දස්කම් එකට එක්ලා පෑවේ. ඉතින් ඒක අපි සටහන් කළ තැබිය යුතු ගුවන් ඉතිහාසය තුළ. ඒ කියන්නේ ගුවන් විදුලියේ මැද මාස්ටර් කෙනෙක්, ලොකු මාස්ටර් කෙනෙක්, පොඩි මාස්ටර් කෙනෙක් හිටියා. පොඩි මාස්ටර් තමයි අපේ අද කතානායකයා ප්‍රේමකීර්තිද අල්විස් මහත්මයා. දැන් ඔබ හැව ප්‍රශ්නය, මාධ්‍ය කොහොමද ප්‍රේමකීර්ති කීකරු කරගත්තේ කියලා. මට හිතෙනවා ඊට වඩා මාධ්‍ය නිකම්ම මයික්‍රෝෆෝනය නිකම්ම ප්‍රේමකීර්තිට කීකරු වුණා කියලා. මොකද ඒ තරම්ම මාධ්‍ය පිළිබඳ හසල දැනුමක් තිබුණ මාධ්‍යවේදියෙක්, නිවේදකයෙක්, ඒ වගේම ගුවන් විදුලිය විතරක් නෙමෙයි රූපවාහිනිය පවා අතික්‍රමණය කර නිවේදකයෙක් හැටියටත් මං ප්‍රේමකීර්තිව දකිනවා. ඔහුට තිබුණ සුවිශේෂ හඬක්, ඒ විතර නෙමෙයි සුවිශේෂී ශෛලියක්. ඉතින් මේ තුලින් ඔහු අසන්නන්ව ඇද බැඳගත්තා. අසන්නන්ව ඇද බැඳ ගැනීම තුළ ඉබේම මාධ්‍ය ඔහුට කීකරු වෙනවා. ඒ නිසා ඔහු මාධ්‍ය තුළ, විශේෂයෙන්ම ගුවන් විදුලිය තුළ ඉතාමත්ම ජනප්‍රිය නැතිවම බැරි චරිතයක් බවට පත් වෙනවා. ඒ තමයි ඔහුගේ සුවිශේෂත්වය. මම හිතන්නේ ප්‍රේමකීර්ති වගේ තවත් නිවේදකයෙක් මට මතකයට එන්නේ නැහැ. අශෝක මහත්තයා, දැන් හැම නිවේදකයෙක්ම වචනනේ පාවිච්චි කරන්නේ තමගේ මෙවලම් විදිහට. ප්‍රේමකීර්තිගේ වචනවල තිබුණ විශේෂත්වය මොකක්ද? ප්‍රේමකීර්තිත් වචන තමයි පාවිච්චි කළේ. නමුත් ඔහු වචන හරි අර පරිස්සමෙන් පාවිච්චි කළා. දැන් ඕක තමයි විශේෂම නිවේදකෝ දැනගත යුතු කාරණේ. අද අපේ පෞද්ගලික මාධ්‍යවල සහ රජයේ මාධ්‍යවල පවා සමහර විට ඉන්න නිවේදකෝ වැල් වටාරම් කියවන වචන පිළිබඳ කිරි අර පිරිමැස්මක් නෑ. නමුත් ප්‍රේමකීර්තිගේ තුනා ඉතාමත්ම අර පිරිමැස්මෙන් සමහරට වචන දෙකෙන් තුනෙන් විශාල අර්ථයක් දනවන අදහසක් ප්‍රකාශ කරනවා ඔහු. ඒ තමයි මූණේ තියෙන යමක් කියන්න සූදානමින් ඉන්නවා කියලා. මත්වේ අශෝක කියපු කාරණාව හරි. ප්‍රේම ගැන කතා කරනකොට ওই වචන භාවිතයේ ඔහුට විශාල වාක්කෝෂයක් තිබුණා. ඒක අපිට ඔහුගේ නිවේදන ගුවන් විදුලියේ වේවා, රූපවාහිනියේ වේවා නිවේදන දකින්නකොට අහනකොට අපට හිතෙනවා මේ මිනිසා තුළ විශාල වචන දහස් සංඛ්‍යාවක්, ලක්ෂ ගණනක් තියෙනවා. නමුත් ඔහු ඉතා සරල වචන වලින් තමයි ප්‍රේක්ෂකයා නැත්තම් ශ්‍රාවකයා අමතන්නේ. ඒකම තමයි මම හිතන්නේ අශෝක ප්‍රේම්ගේ නිවේදන කලාවේ මේ විශේෂත්වය අනිත් නිවේදකයන්ට වඩා. ඒ වගේම ඔහු කතා කරන්න පටන් ගත්තාම වචන ගලාගෙන යන රිද්මය, ඒක තමයි අපි බැඳගන්නේ. දැන් මයික්‍රෝෆෝනය ඉදිරියේ ඇවිල්ලා ප්‍රේම්ට ආයාසයක් ගන්න ඕනේ නැහැ ප්‍රේක්ෂකයා අමතන්නේ නැත්තම් ශ්‍රාවකයාට කතා කරන්න. ඔහු කිසියම් දෙයක් ගැන විස්තරයක් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඉතා සරලව, පැහැදිලිව, අර්ථාන්විතව යකීමේ හැකියාවක්, අපූර්ව හැකියාවක් ප්‍රේම්ට තිබුණා. ඒක තමයි මම හිතන්නේ ප්‍රේම්ගේ නිවේදන කලාවේ, නැත්තම් ප්‍රේම් ඔබ කිව්වා දැන් බැඳගත්තා කියලා මේ මයික්‍රෝෆෝනය හා. නමුත් ඒක නෙවෙයි ශ්‍රාවකයා ඔහු හා බැඳෙන්නේ, ඔහු කතා කරන විලාසයට, ඔහුගේ ඇමතුම් විලාසයට ඔහු පාවිච්චි කරන සරල නම්‍යශීලී සහ ඒ රිද්මයට, ඒ වචනවල තියෙන රිද්මයට. ප්‍රේමකීර්තිගේ හඬ සමහර වෙලාවට මෙතන ඉන්න බොහෝ දෙනෙක් අසනමැති වෙන්න පුළුවන්. මක් නිසාද? මේ නූතන පරපුර පිළිබඳ කතා කිරීමේදී ඔහුගේ හඬ ගුවන්විදුලියේ සංරක්ෂණය වී ඇති. නමුත් ස්වාධීන රූපවාහිනී හෝ ලක්හඬ ඔස්සේ ඔහුගේ හඬ යම් ආකාරයක අවශ්‍ය වැඩසටහනකට ඒ යුගයේ භාවිත නොකළ නිසා අප ළඟ මේ හඬ කොටස් තිබුණේ නැහැ. නමුත් මේ හඬ කොටස් වාගෙන යනකොට පෞගිය සති කීපයකට ඉස්සෙල්ලා ලංකාවේ පදික වේදිකාවේ යම් තැනක ස්කූල් එකක මෙන්න මෙහෙම සඳහන් වෙලා තිබුණා. අපේ ඒට රූප කැවුවා, ඒ ඔබට නරඹන්න දැන් ලබා දෙන්න සොරා. ඊට පස්සේ මට මේ කාර්යාලයෙන් ගිහින් තිබුණා පරීක්ෂණයට එන්න කියලා. මම පරීක්ෂණයට ආවා. හැබැයි ආවේ මේ කතා කරන්නවත් තරවට මෙහෙට නෙමෙයි, සින්දු කියන්න ආවේ, ගායකෙක් වෙන්න. ඒලිම අරගෙන මම ආවා. අපේ අම්මත් එක්ක මට මතකයි මේ කාර්යාලේ ඉස්සරහට ආවා. එදා තමයි මම ඉස්සෙල්ලාම කරුණරත්න අභිෂේක මහත්තයා දැක්කේ. පස්සේ තෙලිඟසිරි අයියා කිව්වා මේ තාම මදි, තවත් ටිකක් පුරුදු වෙන්න ඕනේ.
දැන් මේ සමූහ ගායනාවලට සහභාගී වෙන්න කියලා. ඉතින් සමූහ ගායනාවලට සහභාගී වෙන්න නිසා කවදාකවත් සින්දුවක් කියන්න අවස්ථාවක් හම්බෙන්නේම නැහැ. කොහොම වෙනකොට දවසක් කරුණාතමසේකර අයියා කිව්වා මට කතා කරලා මේ තමසි සින්දු කියන්නෙත් නෑ දැන් හරියකට මේ අඩු ගානේ මේ පිටපතක් අරගෙන කියවන්න පුරුදු වෙන්න කියලා මුද්දරය ගැන ලියපු ලියමක් ළමා පිටට ආපු ලියමක් මට දුන්නා කියවන්න. ඉතින් මම ඔක කියෙව්වා. ඒ තමයි ඉස්සෙල්ලාම ගුවන් විදුලියෙන් කටහඬ ගිය දවසේදී මට හරි ආඩම්බරයි. මේ කාර්යාලයෙන් එළියට බහලා යනකොට මම බැලුවා මේ මැද්දේ තියෙන ඒරියල් එක දිහා ඔය කණුවක් තියෙන මේක මම කටහඬ ගියා නේද කියලා හරි සන්තෝෂෙන් මම ගෙදර ගියා. එදා තමයි මගේ කලා ජීවිතේ ආරම්භ වෙච්ච මුල්ම දවස. ඒ ඔහුගේ ජීවිතේ ආරම්භය පිළිබඳ සටහනක්. අපි මේ ස්කූල් එක කරකෝලා අමාරුවෙන් මේ හඬ කොටස ගන්නකොට අපි හිතුවේ නෑ මේ ප්‍රේමකීර්ති තමගේ ජීවිතේ කොටසක් ගැන නේද මේ කතා කරන්න කියලා. නමුත් පෙර වාසනාවකට අපිට මේ හඬ කොටස් මේ වැඩසටහනට එකතු කරන්න ලැබුණා. ආදරේ උල්පත වූ අම්මා. මේ ගීය ගයන්න ඉස්සෙල්ලා වික්‍රත්නායක මහත්මා, මා කැමතියි ඔබ ශිල්පියෙක් විදිහට මේ ගීතය පිළිබඳ බොහෝ දේ කතා කර තිබෙනවා. මේ පද සංකල්පනාව පිළිබඳ ඔබට හැඟෙන දේ සඳහන් කරන්න. මට මතකයි සුරේ, මේ මට ගීතයක් අවශ්‍ය වෙලා තිබුණා. මොකද ගුවන් විදුලි සංස්ථාවේ අද වගේ නෙවෙයි, අපිට සෑම 3 මාසයකටම වරක් විශේෂ විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී ප්‍රසංගයක් පවත්වන්නට ආරාධනා කරනවා. ඉතින් මේක නිසා ඉතින් බොහෝ නවකයන්ට පවා අපිට අත දෙන්න පුළුවන්කම තිබුණා. අද නමුත් ඒවට අවස්ථාව නැහැ, ඒ ద్వාරේ වහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රේමකීර්ති මේ ගීතයක් ඉල්ලගන්න මට ප්‍රේමකීර්තිගෙන් මේ අවශ්‍යයි ගීයක් ලියව ගන්නට. නමුත් ප්‍රේම්ගේ මව මේ දවස්වල මේ මගේ අවශ්‍යතාවය ඇති වෙනකොට මට මතකයි රෝහල් ගත කරලා හිටියා. මේ බොහොම සුළු සැත්කමකට මං හිතන්නේ ඇහි සුද වගේ දෙයක් මේ සත්කාරයක් කරන්නට, ඒකට මේ කිසියම් සැත්කමක් කරන්නට යතුරුලා තිබුණේ. ඉතින් මේ ප්‍රේම්ට මේක විඳ දරා ගන්න බෑ. අම්මා ඉස්පිරිතාලේ කියන එකම තමයි ඉතාම දුකටපත් වෙච්ච කනගාටුදායකයි මුහුණත්. ඉතින් මේ මට දැන් ගීතයක් ලියව ගන්න හිතෙන්නේ නැහැ. නමුත් මේ මට කියනවා මේ වික්ට උඹ මයිට් එකලා යන්න එනවද අම්මා බලන්න. මං කිව්වා යමු කියලා. අම්මා හරි සන්තෝෂ වෙයි කිව්වා. ඉතින් මේ දැන් අපි දෙන්න ඩබල් ඩෙකර් එකක උඩ තට්ටුවට නැගලා මට මතකයි අස්වට්ටුවෙන් බැහැලා ඉස්පිරිතාලෙට ගියා. අම්මත් බැලුවා. ඉතින් බලලා එනකොට ඒ තරම්ම අර තිබුණු කනස්සලු ගතියක් නැහැ. මම වෙලාව හොඳයි වගේ හිතලා මං කිව්වා ප්‍රේම් මට ගීතයක් ලියව ගන්නත් ඕන, මේ අවස්ථාව පුළුවන්ද කොහොමද කියලා බලමු කිව්වා. දවස් 2-3කට පස්සේ තමයි සුරේ මේ ගීතේ මට ලියා දුන්නේ, ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතේ. මට හිතුණා මේ කලාකරුවෙක් මෙතරම් කම්පණයකට පත් වෙනවද කියලා. ඒ කියන්නේ බුද්ධි කිව්වා වගේ ඉස්සෙල්ලා මේ ඇතැම් අය තමාගේම අත්දැකීම් තුලින් ගීත ලියනවා, අත්විඳීම් තුලින් ලියනවා, ඇතැම් අය උපකල්පනය කරනවා. එහෙම කරලා තියනා ඉන්න. නමුත් කෙසේ වෙතත් මේක මම හිතනවා, මට හිතනවා නිශ්චය වශයෙන්ම ඇත්තෙන්ම මේ තමාගේ ඒ ඇටියුන තත්ත්වය, එහෙම නැත්නම් ඒ කාලීනව එතුමාගේ මනස දිව්ව විදිහ, මනස වැඩ කරපු විදිහ මම හිතන්නේ මේ ගීතය තුළ තියෙනවා. ඒ කම්පණය කොතෙක්ද කියන එකත් උත්තරීතර මෞගුණයට මේක කොහොමද සම්බන්ධ කරේ, මේ හිතීම, මේ හිතවිල්ල, සංකල්පනාව කොහොම මේ ගීතවත් කරාද, නැත්නම් මේ පදමාලාව කොහොම අනුගත කරාද මේ ඔහු හිටපු තත්වයට කියන එක තමයි මට හිතා ගන්න බැරි. ඔබ මේ ගීතයට තනු නිර්මාණය කළත් ඔබ කියනවා මේක මම කරපු තනු නිර්මාණයක් නෙමෙයි, මේක මේ පැවතෙන තනු නිර්මාණයකට අනුගත වීමක් පමණයි කියලා. මම කැමති ඔබේ සබිනෝගික ඒක කියන්නට තමයි මම මේ උත්සාහ කරන්නේ. මොකද මේ දැන් මේක තනුව යොදා ගන්නට ඕනෑය කියලා හිතලා මුල ඉඳලා කියවගෙන එනවනේ. කියවගෙන එනකොට මේ ගීතයේ මැද කොටස, නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ මේක අතුරු කොටස කියලා, අන්තරා කොටස කියලා. දැන් මේකේ තියෙන්නේ කොටසට තනුවක් දාන්න මට උවමනා වුණේ නැහැ. ආදරයේ උල්පත වූ අම්මා කියන පදවල කියවාගෙන එනකොට ඉබේම මේ තනුව මෙතන තියෙනවා. ඒකට වෙන තනුවකට තනුවක් දාන්නට, යොදන්නට මම අහංසි ගන්නට ඕනේ නැහැ කියලා මට හිතුණා. දොයි 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 පුතා, වයි 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 පුතා.
කියන තනුව මේ ගීත පදමාලාවේම ඇතුලේ තියෙනවා. ඉතින් මම තනුවක් හැදුවේ නෑ ඇත්තෙම. ගීතේ මුල් කොටසට ආරම්භය සඳහා තනුවක් හදාගෙන මේ ගීතේ ගායනා කළා. මම හිතනවා මේ වගේ දහස්සකුත් එකක් අපි කුඩා අවධියේ ඉඳලා ඔබ අපි කවුරුත් ශ්‍රවණය කරලා ඇති කියලා මට නිකන් මතක් වෙනවා. ඉනට පලා නිලාගෙනි බරටම දර කඩාගෙනි සේ සෙවන පතා අදමින්
ප්‍රේමකීර්ති ලියූ මේ ගී ප්‍රේමකීර්ති නැති වී සියවසක් පිරුණද ජීවත් වන බව නම් සිකුරුයි. මක් නිසාද යත් ඒ හැම ගීතයක්ම ජීවන අත්දැකීම් බවට පත් වී තිබෙන නිසා. ප්‍රේමකීර්තිගේ වචනින් කියනවා නම් පොදු භාෂිතයක් බවට පත් වී තිබෙන නිසා. ප්‍රේමකීර්ති තරම් තමන්ගේ ජීවිතයේ හැලහැප්පීම් වලට ලක්වුණු විවිධ නේකවිද දුක් කම්කටොළුවට මුහුණ දුන්නු චරිතයක් වඩුදුලි මාධ්‍ය තුළ නැතුව ඇති. ඔහු 70-77 කාලය තුළ දොළොස් වරහකට වැඩිය තමගේ වැඩ තහනමට ලක් වුණා. ඉන් පසුව යම් අවස්ථාවලදී සේවයෙන් විවේක ගැන්වුවෝ තවත් සමහර අවස්ථාවලදී දඬුවම් මාරු ලැබ වෙනත් පළාත්වලට පිටත් කර හැරියා. එවැනි අනිවාර්ය විනාඩු නිවාඩු ලබලා ඔහු අහපෝ සේවයට බඳවා ගත්තන් පස්සේ කොළඹ නෙමෙයි ප්‍රේමකීර්ති නවතින්නේ රජරට. රජරට ගුවන්විදුලියට ප්‍රේමකීර්තිට පත්වීම ලැබෙනවා. රජරට යන ප්‍රේමකීර්ති හමුවන පිරිසක් රජරට ගුවන්විදුලිය සිටිනවා. ස්වර්ණසිරි බණ්ඩාර මහත්මයා ඇතුළු පිරිසත්, ඒ වගේම අද මේ සභාවේ නැඳී සිටින සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මාත් ඒ යුගයේ රජරට නිරූපණය කළ යුතුමිය. රජරට කොයි විදියටද සුනිල් අයියා ප්‍රේමකීර්තිව බාරගත්තේ? 80 දශකයේ මුල් භාගයේ තමයි ප්‍රේමකීර්ති අයියා රජරට සේවයට ආවේ. ඒ වෙනකොට ඔබ කිව්වා වගේ 12 වාරයක් වැඩතරමට ලක් වෙලා කොළඹින් රුහුණු සේවයට, රුහුණු සේවයෙන් ආයි කොළඹට, ඊට පස්සේ කොළඹින් ආයි මහනුවර සේවයට, ඊට පස්සේ ආයි කොළඹට, ඊට පස්සේ ආපහු රජරටට. මේ විදිහට තමයි ඔහුගේ වෘත්තිමය ජීවිතය ගෙවුනේ. ඉතින් ඔය දසවද දීලා තමයි රජරට සේවයට ආවේ. ඇවිල්ලා ඔහුට අසනීප වුණා. ඒ කියන්නේ මේ දුක්ඛන්දරාව විඳරා ගන්න බැරුව ඔහු රෝහල් ගත වුණා. රෝහල් ගත වෙලා ඉන්නකොට පුංචි කවියක් ලිව්වා. අරමුණු හැඟුම් පොදි ගහගෙන අපහාස, දුරු රට ඇවිත් ගත විය දින සති මාස, රෝහල් බිමක දිදිනක් කෙරුවේ මිවාස, මට සිහි වුණා ගම් පෙරළියේ ජිනදාස. කොතරම් දුක්ඛන්දරාවක් විඳද කියලා මේ කවියෙන් අපිට පැහැදිලි වෙනවා. හැබැයි මේ ඔබ කිව්වාගේ දඬුවම් මාරු ලැබලා රජරට සේවයට බොහොම සුන්දර මිනිසුන් කීප දෙනෙක් එකතුලා හිටියා. ඒ සිළු දෙනා සමගම ඔහු අපිටත් ආදර්ශයක් වන විදිහට අපේත් ගුරුවරයෙක් හැටියට ප්‍රේම අයියා ඉතාම විශිෂ්ට වැඩසටහන් කීපයක් ආරම්භ කළා. ඔහුට බාර වෙලා තිබුණා හැන්දෑවේ 4 ඉඳන් 5 වෙනකම් ළමයින්ට කතා කරන්න, ළමා වැඩසටහනක් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ මුලින්ම ඔහු කළේ ඒක. පුදුම ආදරයක් දැක්වුවා ළමයින්ට. ප්‍රේමයා ඉස්සරහා තියෙනවා රජරට සේවයේ අඹගහක්. ওই අඹගහ යට බංකුවක් තියෙන, ඕක යට වාඩි වෙලා තමයි ඉන්නේ. ඉතින් මැදිරියේ නිවේදකයෙක් ඉන්නවා නම් ඔහුගේ ඇඟ ගැහෙනවා මේ මිනිස්සයා 4ට එයිද කියලා. මොකද මේ ප්‍රේමයාගේ අර අගීකරු ගතියකුත් තියෙනවනේ. නමුත් ඔහු කරන්නේ අර පාරේ යන පුංචි මල්ලි කෙනෙක් එක්කගෙන තේමාවත් වාදනය කළාට පස්සේ මොකක් හෝ කියාගෙන මැදිරියට එන එක. ඒක බොහොම සජීවී. අර කවුරුත් රජරට ගියා මතක් කරන කතාවක් තිබුණා නේද? අර ස්විප් විකුණන පොඩි දරුවෙක් අරගෙන ඇවිල්ලා කරපුවා. එක දවසක් එක්කගෙන ආවා ඒ වගේ ස්විප් විකුණන දරුවෙක්. ඇවිල්ලා පැයක් ඉතාම රසවත් වැඩසටහනක් කළා. ඉතින් මේ ආකාරයෙන් රජරට හඳුනාගත්තා. ඉස්සෙල්ලාම පුංචි ළමයි තමයි ප්‍රේම අයියාව හඳුනාගත්තේ. ඊට පස්සේ රජරට කැකුළු වගේ ප්‍රාසංගික වැඩසටහන් කළා. ඒ වගේම විකාශනයේ අපූරු නවතාවයකින් ඉදිරිපත් කළා. මම හිතන්නේ ඒක තමයි එතුමා අපිට ගුරුවරයෙක් හැටියට ඒ කාලේ හිටියේ. වගේම ඔහුගේ නිවේදන ශෛලිය අනුගමනය කරන්නත් අපි උත්සාහයක් ගත්තා ඒ කාලේ. මම හිතන්නේ වඩා වටින තැනක් ඒ ස්මතු කළේ. ඔය දැන් ස්විප් බල්ලි අපි අහලා දෙනවා. අපි රජරට යම් වැඩසටහන් වලට ගියාම රජරට ඉන්නවා තාමත් පැරණි අපේ සංවිධායක මහින්ද දිසානායක චන්ද්‍රසේකර ඇතුළු ඒ පිරිවර අපිට මතක් කරනවා රජරට සිදුවන සිදුවීම්. දැන් එක දවසක් ඕ වගේම ඔය ස්විප් විකුණන මල්ලි බයිසිකලේ පිටින්ම අරගෙන ඇවිල්ලා තියෙනවා මැදිරියට. ඇවිල්ලා ආ දැන් මල්ලි බෙල්ලෙක් ගහපන් කියලා. ඉතින් ට්‍රීන් ගාලා බෙල්ලෙක් ගැවවලු ගාලා ස්විප් ස්විප් කියලා ඒ ස්විප් ටික විකුණන්න කිව්වලු. එලා මැදිරිය ඉන්න ඔක්කොටම ස්විප් විකුණලා තියෙනවා. ඒ නිසා එයාගේ අර ආපු වෙලාව තුළ තියෙන ආදායමෙත් ප්‍රශ්නයක් කියලා ලස්සන වැඩසටහනක් කළා මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඔය හමු වෙන සතුටු සාමිචය දෙන තැන්වල අපිට පවසා තිබෙනවා. මේ කතාවේ තවත් අරුත් බර තැන් හොයාගෙන යන්න අපි මේ සූදානම් වෙන්නේ. චලනි අවසර වීර ස්වාධීන රූපවාහිනී රූපවාහිනී කලාවේ මහගෙදර අපිට වඩා
තරමක් ඉහළ පරම්පරාවල රැඳෙමින් අපිට ගුරුහරකම් දෙන අපේ ලොකුවක් කණ්ඩි මෙතන ඉන්නවා. සුභාෂණී හේමමාලා මහත්මියනි, දැනගන්න කැමති ගුවන් විදුලි මහගෙදරදී ඔබට හමු වූ ප්‍රේම කීර්තිද අල්විස් ඔබට දැනුනේ කොහොමද කියන. මම හිතුවේ නෑ මේව දෙයක් කියන්න නම් මේ වගේ දැවැන්තුවේ පිරිසක් ඉස්සරහදී මට තියෙන පුංචි අත්දැකීමක් කියන්න. මොකද එක දවසක් මම සහන නිවේදිකාවක් හැටියට පුහුණු වීම ලබන අතර මේ දැවැන්තුවත් එක්ක අපි දන්න දැනුම එහෙම ලාබාල අවධියක හිටියේ. ඒ කාලේ එක දවසක් ඔය ප්‍රවෘත්තිවල තේමාව ගහලා පිප්ස් යන වෙලාව වෙනතුරුත් මෙතුමා ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් අපි නිවේදන පුහුණු වීම කරන අතර මට ගෙනත් දුන්නා වචන කඩල ඔක්කොම කරලා. කුසුම් පීරිස් මහත්මියත්, රත්නලංකා අභිවික්‍රම මහත්මියත්, දෑද අල්විස් මහත්මියගේ යටතේ තමයි අපි පුහුණු වීම කරේ. එතකොට මට ප්‍රවෘත්ති කියන්න කිව්වා. ඒ වෙලාවේ හැටියට මට ඒ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න කිව්වා ප්‍රවෘත්ති. ඉතින් මම ප්‍රවෘත්ති කියලා ඉතාමත් බයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කර අතරතුර මම බෙල්ල හරෝ හරෝ බලන මෙතුමා එනවද කියලා. ඉතින් ඊට පස්සේ දොරකොඩ ළඟ හිටියා ඉවර වෙද්දී. ඇවිල්ලා මගේ ඔළුව අත ගාලා අපේ පෙර ගමන් කරුවෝ මේ හොඳ අනාගතයක් තියෙන කියලා මට කවි පේලි වගේයක් ලියලා දුන්නා. ඒක තමයි මගේ ජීවිතේ ලොකුම මාධ්‍ය අත්දැලුනේ එතුමා වෙනුවෙන්. මම අද සන්තෝෂ වෙනවා. ඇත්තටම සුරවීරත් උදයත් එක්ක අපි සංහිඳට ඉතාමත් ලෙන්ගතුයි. නිතරම කතා බහ වෙනවා මේ පිළිබඳ. සුරංගි වෙතන ඉන්න එක ගැන මගේ ලොකු සතුටක් තියෙනවා. සුරංගි ඔබ අද පැමිණීම ගැන අපි ඉතාමත් අමාරුවෙන් තමයි ඔබ ගෙන්න ගත්තේ. මතක ඇති මාධ්‍යට එන්නේ නැතුව ඉන්න කාලෙක තමයි අපි ගෙන්න ගත්තේ. බොහොම ස්තුතිවන්ත වෙනවා. දැනගන්නට ලැබුණු විදිහට නම් සුරවීර අර ලැබිච්ච කවිපන්තිය රාමු කළා මේ වෙන විටත් ඇලංග බොහොම සුරක්ෂිතව තියෙනවායි කියලා තමයි අපිට ආරංචි. ඒකත් මං ඇහුවා ඒත් ගෙනාවද කියලා. ගෙනාවේ නෑ කිව්වෝ. හරි, අපි මේ කතා බහේ ටිකක් සංවේදී තැනකට යන්නට සූදානම් වෙන්නේ. සුරංගි ගැන සුභාෂිණියක් මතක් කළා. සුරංගිත් එක්ක තමන්ගේ පියාගෙන් ලැබුණු අත්දැකීම් කතා බහ කළ යුතුමයි. හැබැයි ඊට පෙර අතුව මා විශාරද මාලනී බුලත් සිංහල ගායනා කළ, එච් එම් ජයවර්ධන තනු නිර්මාණය කළ මෙන්න මේ ගීයේ මතක සටහන් ඔබට ගෙන එන්න සූදානම්. ඉන්නේ
ඔබ කොයි තරම් සද්දයට අත්පුල සන්නාදයක් දුන්නත් ඔබේ හදවත් සැලී ඇති බව නම් සාක්ෂි දරනවා. ඔබේ නෙත් දෙස අපි හොරහින් බලන හැම මොහොතකම. ඒ තාත්තා දුවත් එකට වැළඳගත් ඡායාරූපයක් මගේ අතේ තිබෙනවා. අපිට මෙය හසු කරගන්න පුළුවන් නම් සමීප රූපයක් විදිහට මේ ඉන්නේ ප්‍රේමකීර්ති සුරංගී ඒ කුඩාවතිය. සුරංගී කුඩාවතිය තමයි මේ නිරූපණය වෙන්නේ. මතක ඉරණ අතීතයට සුරංගී ගියොත් ඔබේ පියා ගැන ඡායාවක මතකයක් ඔබට ඇති මා විශ්වාස කරනවා. අතීතය කතා කරන්න. තාතගේ මතකයේ අවදි කරනවා නම් ඇත්තටම සුරවීර කියන්න ඕනේ මේ සභාවේ ඉන්න අනිත් සියලුම දෙනාට වැඩිය ඉතාමත්ම වූ අල්ප ඇසුරක් තමයි තාත්තගේ මගේ අතර තිබ්බේ. ඒකට හේතුව කරුණු මම හිතන්නේ මෙතනට ඇවිල්ලා ඉන්න තාත්තගේ තාතට ප්‍රිය කරන මේ රසික රසිකාවියන් දන්නවා. ඉතින් මොකද ඕනෙම ප්‍රසිද්ධ කෙනෙක්ගේ ඕනෙම ජනප්‍රිය කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතයේදීත් ඕනෙම කෙනෙක් ගැබී බලනවා. ඉතින් ඒ හින්දා මම හිතනවා මම දන්නවා. මොකද අම්මයි තාත්තයි මේ වෙලා ජීවත් වුණේ මං හැදී වැඩුණේ අම්මා ගාව. ඉතින් මගේ මතකයේ අවදි කරොත් ඇත්තටම තාත්තා එනවා, ඇවිල්ලා මාව බල්ලා පැයක් දෙකක් රැඳෙනවා, ආපසු යනවා. හමුවීමකුත් වෙන්වීමකුත් තමයි අපි අතර තිබුණේ. ඉතින් ඇත්තටම මට හීනයක් වගේ තිබුණා. තවදහ දවසක තාත්තයි අම්මයිගේ එක වහලක් යටේ සෙවන මට ලැබේ කියලා. නමුත් ඇත්තට මේක හීනයක්ම වුණා. ඉතින් ඒ වගේ මතක තමයි තියෙන්නේ. ආවහම ඉතින් අපි ලොකු දේවල් සාකච්ඡා කරන්නේ. තාත්තා එක්ක අපේ ගෙදර වෙරළු ගහක් තියෙනවා. වෙරළු ගහට නැගලා වෙරළු කඩලා වෙරළු අච්චාරු කන්න තාත්තා හරි කැමති. ඉතින් තාත්තර මම තාත්තා කැමති දේවල් මමත් කැමති කියලා නම් හරි කැමති. ඒ හින්දා වෙරළු අච්චාරුවක් හදාගෙන අපි දෙන කනවා ඔක ජම්බු ගහ යට ඉඳගෙන. අන්න ඒ වගේ සුන්දර වූ මතකයන් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් තාත්තා ඇතන පොඩි ළමෙක් වගේ මාත් එක්ක ඒ වෙලාවට මගේ වයසට කියලා මාත් එක්ක සෙල්ලම් කරපු අවස්ථාවල් තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ වූ මතකයන් තමයි මට අවදි කරන්න පුළුවන් වෙන්නේ. ඔබේ පියා ඔබට අවවාද අනුසස්සන දුන්නු අවස්ථා ඔබ මට පෙන්වා තිබෙනවා. පියා මට කියා නැති වුණාට ලියා තිබෙනවා කියලා මෙන්න මේ විදිහට ජීවත් වෙන්න කියලා. මම කැමති මේ සභාවට ඒ රූප කිහිපයක් අතඩුතරමින් පෙන්වනවා. ඔව් ඇත්තම සරවීර එකක් කියන්න ඕනේ. මම මේ මට තාත්තයි හමු වෙන සුළු කාලය තුලදී මෙහෙම කරන්න මෙහෙම වෙන්න එහෙම අනුශාසනා පවත්වලා නැහැ. බොහොම සුහදව ඉතාමත් සොඳුරු මතකයන් තියෙන. හැබැයි ඒ එනකොට සමහර අවස්ථාවලදී මට පොතක් දෙකක් ගෙනලා දීලා යනවා. ඒ පොත්වල සටහන් කරන කෙටි වචන කීපය මං හිතන්නේ ගොඩාක් දැන් ඒ දවස්වල මට නොතේරුණත් දැන් ලොකු අර්ථයක් ඒවැ තියෙනවා කියලා ආපස්සට හැරිලා බලනකොට මට හිතෙනවා. මේ පියා ගෙනත් දීපු එක පොතක්. මේ එක තැනක සඳහන් වෙලා තිබෙනවා මෙහෙම වුණාට වැටෙන්න එපා තාත්තා වගේ. මෙහෙම වුණාට වැටෙන්න එපා තාත්තා වගේ. මේ දීලා තියෙන ඕදන. ඔබ කතා කරන්න මම තව එකක් සොයාගෙන යන්නම්. ඔව් ඕකේ. මම ඉතාම මගේ සිත් ගත්තම පොතවන්නේ මෙන්න මේ කසුරවීර. මේ ඡේදකය. මේ කේටලියලා තියෙන හිතවතුන් අතුගාන්න එපාදුවේ තාත්තා 1976 අටවැනි මාසේ 25 වෙනිදා ලියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මට හිතව ඉදේ කාලේ හිටපු හිතවතුන් වෙන්නේ මේගොල්ලෝ. මොකද තාත්තත් හරිම මේ ආසයි මේ සුරතලුන් එක්ක ඉන්න. මේ හරිම ලෙන්ගතුයි මාත් එක්ක ආවහම මට මොන හරි වගේ මේ සුරතලෙක්ට යම්කිසි කරදරයක් වුණත් මම බලන් ඉන්නේ තාත්තා නැකන් කියන්නේ. මොකද තාත්තා දන්නවා අත් බෙහෙත් පොඩි පොඩි අත් බෙහෙත් කරලා ඒ සුවපත් කරන්න. ඉතින් මං හිතුවේ ওই කාලේ ලීලා තියෙන මේ ඒ සුරතලු අතු ගන්න එපා කියලා. නමුත් දැන් ආවසට හැල්ල බලනකොට ඒකේ කොච්චර ගැඹුරු අර්ථයක් තියෙනවද කියලා හිතෙනවා. ශක්තිමත් බලවේග මත ගී ගයන කිරිල්ලියක් වන්න තාත්තා. මේ කවදා හරි බලන්න පුළුවන් දවසක තමගේ දියණියට තේරුම් ගන්න ලියා තිබූ දේවල්. ඒ වගේම අසුර වේ තවත් ඉතාමත් අපූර්ව දෙයක් තියෙනවා මට කියන්න. මේ පොතේ කල හොඳ පස්සෙන් කියලා පොතක් ලියලා තියෙනවා. ඒකෙත් ඔබ යුවතියක් වන දින මම පස් ගොඩක් පමණ ඉදුවේ. එය පා ගන්න. ඇත්තටම මම යුවතියක් වෙනකොට තාත්තගේ ඇත්තටම මට දකින්න තිබුණේ ඉතුරු වෙලා තිබුණේ ඒ ටික විතරයි. මොකද අවුරුදු 16ක් වෙනි කෙටි කාලයක් තුමයි මට තාත්තත් එක්ක ඇසුර ලබන්න වාසනාව ලැබුණේ.
ඉතින් මහා දුරක් දැක්කා දෝ කියලා මට හිතෙනවා ආපස්සට ඔය පොත් පෙරලගෙන ආපස්ස දිහා හැල්ලා බලනකොට. ප්‍රේම කීර්ති දක්ෂ චිත්‍ර නිර්මාණ ශිල්පියෙක් වගේ පසක් කරන්න සහ ඒ නිර්මාණ ඔස්සේ ගොඩනැගෙන අලුත් සංස්කෘතියක් දකින්න සූදානම් සිටි චරිතයක් වගේට සාක්ෂිත් බොහොමයක් සුරංගිනේකට අරගෙන ආවිල්ලා තිබෙනවා. සුරංගි මේවා මොනවද කොයි කාලේ නිර්මාණය කරපුවද? මාතෙන සරබේද මේවා නම් මේ මගේ මවට ලබා දීලා තියෙන පොත් කීපයක්. මාතෙන ඊගෙනත් මම වචනයක් කිව යුතුමයි. මගේ මව ගාව ඉතාමත්ම සුරකිව මෙවැනි පොත් රාශියක් තියෙනවා. මල නොපල කෘතීන් වෙනවා ඒවා. මම හිතන්නේ කවදා හරි දිනක ඉතාමත්ම වටිනා කෘතීන් ගණනාවක් සුරකිව තබාගෙන ඉන්න මටවත් ලබා දෙන්නේ. මම හිතන්නේ මේ පොත් කට්ටලේ බව මම පදිංචි වෙලා ඉන්නේ නුවරට අරන් යන්න දෙන්නේ. අම්මා ගාව සුරකිව තබාගෙන ඉන්නේ මේ එම යුගයේ ලියවුණු චිත්‍රත් එක්ක. මම හිතන්නේ තාත්තා චිත්‍ර ශිල්පියෙක් කියන එක ගොඩක් අය දැනගෙන හිටියේ නැතුව වෙන්න ඕනේ. මොකද මේවා මෙවැනි හැකියාවන තොප මට්ටම් වුණා නම් මම හිතනවා ඒවා මතුනේ නැහැ, ඒවා යට ගියා. මං හිතනවා මේ ඒද ලොටුහම් මේ ගැන යමක් කිව යුතුයි කියලා. ඒ සියලු මතක සටහන් අපි අරගෙන අපි මේ මහා ගීපද රචකයා ඈත ආකාශයේ මැකී නොමැකී යන දේ දුන්න කරඳවන්නට සූදානම් වෙන්නේ. ප්‍රේමය මෙහෙම තැනකද තියෙන්නේ. මේ ගීතය බවින් පෙරේරා ගායනා කරන්න. ඒ හඬ යලි මුසු කරන්න අපි සොහාන්ට ආරාධනා කරන වෙලාව. මල් විලකී මායේ
යමු පීනන්න දියවැල් සලා ඔබ මල් විලකි මයි මලකි සුවඳින් කැලති යමු පීනන්න දියවැල් සලා ඔබ දෙන්න ආකාශයේ යන දෙක් වික් බලා ඒසේ දෙන්න වැහි මේ කුලේ සංගී අම්මා දෙමි කඳුලල් සලා ඔබ දේ දුන්න ආකාශයේ ප්‍රේම කීර්ති ගීත ලියන්න කවිලියන අතරතුර ඔහු කෘතීන් කීපයක් පළ කළා. ඒ අතරින් එක් පොතක් තමයි 1968 තනි වුණ දෙදෙනෙකු මෙසේ දයාරණතුංග සමග ලියන ලද කෘතිය. ඒ වගේම 1974 වික්ටර් ගී රස යනුවෙන් කුඩා පොත්පිංචක් ඉදිරිපත් කළා. නොසලන ඉන්ද්‍රකීලයක්සේ යනුවෙන් 1978 ඔහු ඉදිරිපත් කරන ලද කුඩා කාව්‍යමය සංග්‍රහය තමයි මේ සුරතේ තිබෙන්නේ. මේ ඒ යුගයේ ඔහු කරන ලද වඩා වටින නිර්මාණ කීපයක මතක සටහන්. මේ මතක සටහන් ඔස්සේ ප්‍රේමකීර්තිගේ හඬ කොටසක් ඔබට යලි අහන්න ලැබෙනවා නම් මේ හඬ ඔස්සේ ඔබට බොහෝ දේවල් තක්සේරු කරන්න හැකියාවක් ලැබේවි. ඒ තක්සේරුව ඔබට අතීතය සහ වර්තමානය නැත්නම් එදාස් සහ අද ගලපන්නට අතිශයින්ම වැදගත් වේවි. එනිසා ඔබේ දෙසවන් මේ වෙත යොමු කරන්නයි අපි ඔබෙන් ආයාචනා කර සිටිනවා. ඒ පුවත්පත් වලට සැපීමෙන් සෑහෙන ධෛර්යයක් හම්බුණා. ඉතින් ඔහම ඉන්නකොට මම අර පුවත්පතක වැඩ කරගෙන හිටියේ කිව්වා. ඒ අතරතුරේ ගුවන්විදුලි වැඩසටහන් වලට එනවා. ඒ සරත්යාගේ වැඩසටහන තමයි ජාතික උරුමයේ කියලා ඒ කාලේ. ඒ වැඩසටහනට දවසක් හැන්දෑව මම එනකොට රූපායින්දුමති රංජිනි වල්කාන්ති පීරිස්. එතකොට දැන් වල්කාන්ති නන්දසිරි මේ ගීතයක් සරලගීයකට සරලගී වැඩසටහනට කියන්න ඇවිල්ලා ඒ ගීතයේ වචන අනුමත කරලා නැහැ. නමුත් ඒ වෙලාවෙම රෙකෝඩින් එක තියෙන්නේ. ඒ කියන්නේ පටිගත කරන්න ඕනේ. මම මේ ජාතිගුරු වැඩසටහනට ඇවිල්ලා වෙළඳසේවී මැදිරියේ ඉන්නකොට ඒගොල්ලෝ දන්න සාමාන්‍ය ওই කවියද්දක් පත්‍රවල එහෙම ලිය තියෙන නිසා මම මොකක් කර කරන්න පුළුවන් කියලා. ඊපස්සේ රූපයින්දුමතිත් මල්කාන්දිත් ඇවිල්ලා කිව්වා මේ අනේ ප්‍රේමගීත්ති මෙහෙම එකක් කළා තියෙනවා දැන් මේ කොහොමද රෙකෝඩ් කරන්න ඕනේ මේ සින්දුවට වෙන වචන ටිකක් දාලා දෙන්න කියලා. ඉතින් මේක කාන්තාවන් දෙදෙනෙක් ගායනා කරපු යුග ගීයක් නිසා ඒකට අදහසක් කල්පනා කරලා මම ලිව්වා මේ හදපු දසුනේ සෙනෙහස බැඳුනේ යුගයක පිය සටහන් මැත්තේ රණිත එක්කනාගෙන ජීවන මී බිඳු කඳුලක් කියලායි ඔබ ළඟ ඔහු ළඟ ඔබ මෙන් මා ඇත්තේ කියලා. ඒක තමයි මගේ පළවෙනි ගීතේ. මට මතකයි ඔය ගීතේ මම ලිව්වේ බිත්තිර හේතු කරලා කොලි කරදාසී. එතනින් ගියා මඩල රත්නායක මහත්මයා. ඔක බලාගෙන ගියා. ඊට පස්සේ තමයි අඬ ගාලා කිව්වා මේ ප්‍රේමකීර්තිය බිත්තිවලට කණුවලට දීලා සින්දු ලියන්න පුරුදු වෙන්න එපා. ටිකක් කල්පනායෙන් සින්දු ලියන්න ලියනවා නම් කල්පනා කරලා සින්දු ලියන්න පටන් ගන්න කියලා. එතනින් තමයි සිඳුලි කලාව පටන් ගත්තේ. මේ කතාව හුඟක් පරණ කතාවක්. පටිගත කරලා තිබෙන 80 දශකයේනුත් එහා. මොකද ඔය කතාව කරන කාලවකවානුන් තුළ බොහෝ දෙනෙක් ජීවතුන් අතර සිටි යුගයක් ඔය කතාබහේ මතක් කර දෙන. ඒ අතීත කතාව අද මොනතරම්නම් අපිට වටිනවද? නිවේදකෙක් විදියට ඔහුගේ මේ හඬ හසුරුව ඒ වගේම විවිධ වැඩසටහන් වලදී ඔහුගේ හඬ පාලනය සජීවී විස්තර ප්‍රචාරයේදී එවකට රූපවාහිනී මාධ්‍යයක් නැතුව සෞර්ධ ශ්‍රාවකයා ඉදිරියේ මවා පෙන්වීම මේවා එසේ මෙසේ කළ හැකි කටයුතු විදිහට අපි දකින්නේ. මේවා ප්‍රගුණ කරන්න අශෝක මහත්මයා ප්‍රේම කීර්තියට ලැබුණු දායාදයන් මොනවා? කාගෙන්ද මේ ගුරුහරුකම් ගත්තේ? මම හිතන්නේ ඔහුට බොහෝ දුරට ගුරුහරුකම් ලැබුණා ඔහුගේ ගුරුවරයා වුණු කරුණාරත්න අබේසේකර මහත්මයාගෙන්. මම හිතන්නේ විශේෂයෙන්ම කරුවයගෙන් තමයි ඔහු විශේෂ නිවේදන කලාව පිළිබඳ ගුරුහරුකම් ලැබුවේ. නමුත් ඒ ඇරෙන්නට මා දන්න තරමින් ඔහුට වෙනත් ගුරුවරයෙක් හෝ වෙනත් කෙනෙක් ගුරුකමට ගත්තයි කියලා මම දන්නේ නැහැ. නමුත් ඔහුගේ තිබුණු සහජ හැකියාව නිසගෙන්ම ඔහුට ලැබුණු ඒ කටහඬ සහ මුසුකොට ඔහු එය එලි දැක්වූ බව කොතින් මට නම් කියන්නට තියෙන්නේ. මොනවාද මේ යුගයේ ඉදිරිපත් කරන ලද වැඩසටහන? ඔහු වඩා ජනප්‍රිය වුණ දැන් මෙහෙමයි. ඔහු ගුවන්විදුලියට බැඳෙන්නේ 1967. 67 ඉඳලා මං ගුවන්විදුලිය බැඳ 68. ඇත්තෙන්ම මට වඩා අවුරුද්දක ජේෂ්ඨයෙක් ප්‍රේමකීර්ති.
ඔහු ගුවන් විදුලියට බැඳිලා ඔහු සාමාන්‍ය සම්බන්ධතා නිවේදන කටයුතු කරගෙන යනවා. නමුත් දැන් 1970 දශකයේදී තමයි මොහුගේ නිවේදන ශෛලිය වඩාත් උපවත් වෙලා, වඩාත් ගුණවත් වෙලා, වඩාත් ප්‍රබෝධයකින් යුතු මොහු වැඩසටහන් ඉදිරිපත් කරන්න පටන් ගන්නේ. ඒ අර ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය කියපු යුගයේදී. ඒ යුගයේදී තමයි විශේෂයෙන්ම සන්දාසාදේ, සුන්දුරු සෙවන වගේ වැඩසටහන් වලින් ඔහු ඉතාමත් අපූර්වට මේ නිවේදන කලාව කියන්නේ මොකක්ද, නිවේදනය කියන්නේ මොකක්ද, නිවේදකයේ කතා කළ යුත්තේ කොහොමද කියන කාරණය එවකට අසන්නන්ට පමණක් නෙමෙයි, එවකට ගුවන් විදුලියේ හිටිය අපට පවා ගුරු හරුකමක් වුණයි කියලා මන්න මට හිතෙනවා. මොකද ඒ කාලේ හිටිය ප්‍රවීණ ඊට වඩා ජ්‍යෙෂ්ඨ නිවේදක නිවේදිකාවන් පවා මේ නිදහස් ආර අනුගමනය කරමින්, ප්‍රේම්ගේ නිදහස් ආර අනුගමනය කරමින් ඉතා සුමටව කතා කරන්නට පෙළඹුණා කියන එක මට අදටත් මතකයි ගුවන් විදුලිය තුළ. දැන් අද නිදහස් ආර සහ එදා නිදහස් ආර බුද්ධයය කොයි විදිහට දකින්න? මේ ගුවන් විදුලි නිවේදන කලාව පිළිබඳව මේ පිහිනීම ගැන එහෙම නෙමෙයි කිව්වේ. අද නිදහස් ආර ගැන නම් ඉතින් කණගාටුවෙන් තමයි කතා කරන්නේ. ඒක විවෘතවම කියන්න ඕනේ. මොකද අද නිදහස් ආර ඒක නිකන් වල්බූරු නිදහසක් වගේ තමයි අපේ බොහෝ නිවේදක නිවේදිකාව. මම සියලු දෙනාටම මේ චෝදනාව එල්ල කරන්නේ නැහැ. නමුත් වැඩි දෙනා නිදහස් ආර පාවිච්චි කරන අපට අහගෙන ඉන්න බෑ. ඉතින් අපිට ගුවන් විදුලිය මේ ගුවන් විදුලියට සවන් දෙන වෙලාවට ඒ ගුවන් විදුලියට අහගෙන ඉන්න බැරි නම් රූපවාහිනිය නරඹන්න ගිහිල්ලා රූපවාහිනිය ඉතිරිය දිහා අපට යොමු කරගෙන ඉන්න බැරි නම් අපිට කරච්චලයක් වදයක් වෙනවා නම් ඒ නිවේදන කලාවෙන් මම දන්නේ නැහැ ඒකට කැමැති පිරිසක් ඉන්නවද කියලා. මට පෞද්ගලිකව නම් ඒක හරිම පීඩාකාරී හිතට වද දෙන නිවේදනයක්. නමුත් අශෝක කිව්වා වගේ ප්‍රේමකීර්ති වගේ නිවේදකගේ නිවේදන කලාවේ එවැනි ලක්ෂණයක් නේ. අපි හොඳටම දන්නවා රූපවාහිනිය නැති කාලේ ඔහු ගුවන් විදුලියේ නපාමතනකොට මට හොඳට මතකයි සමහර අවස්ථාවල මැයිදින පෙළපාලි විස්තරය සජීවීව ගේනකොට අපි එක්කෝ හයිට් පාක් පිටියට යනවා එක්කෝ ගෝල් ෆේස් පිටියට යනවා. ඔහු උට ඒ තරම් ශූරකමක් තිබුණා, දක්ෂකමක් තිබුණා මේ මවල පෙන්වන්න. අපිට රූපවාහිනිය නෑ, නමුත් අපි ප්‍රේමකීර්ති කියන වචන වලින් ඔහු නිර්මාණය කරන චිත්‍රය අපේ හිතේ ඇඳෙනවා. මැයිදින පෙළපාලියක් අපි නරඹන්න නොගියට අපිට ගෙදර ඉඳගෙන ගුවන් විදුලියෙන් අපි මැයිදින පෙළපාලියට සහභාගී වීමට හැකියාවක් ප්‍රේමකීර්තිගේ නිවේදන කලාවේ තිබුණා. ඉතින් අද නිවේදක නිවේදිකා වන්ගේ මා දකින්න ලොකුම දුර්වලකම තමයි ඔවුන්ට වචන නැහැ. ඔවුන් ඔහේ හැමදාම එකම ආකාරයේ වචන මාලාවක් පාවිච්චි කරනවා. ඒවායි අර්ථයක් නැහැ. සිංහල වචන උච්චාරණය කරනවා සම්පූර්ණයෙන් වැරදි, බොහෝ තැන්වල වැරදි. සිංහල වචන ඔවුන්ගේ පාණ්ඩිත්වය පෙන්වන්න සමහර වෙලාවට දැන් ඔබට නිතරම හැනුව ඇති ඔවුන් කියනවා වර්ෂය පුරාවට කියලා වචනයක් සිංහලේ නෑ, නිසාවෙන් කියලා වචනයක් කියන මන් දන්නේ කොහෙන් හොයාගන්න වචනද කියලා. මේ වගේ වචන මාලාවක් වචන සෙට් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි පාවිච්චි කරන්නේ. මට නම් ඉතින් එහෙම නිවේදන ඇහෙනකොට තරමක දුකක් හිතෙනවා. මොකද අශෝක දන්නවා, අශෝක තිලකරත් මහත්මයාගේ සොහොයුරා ඍජුවේ තිලකරත් මහත්මයා සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා හැටියට ගුවන් විදුලිය එනකොට නිවේදකේ සහන නිවේදකයෙක් තෝරා ගැනීමට තිබිච්ච වැඩපිළිවෙල ඔහු පළමුවෙන්ම හඬ පරීක්ෂණය පවත්වනකොට ඒ නිවේදන හඬ පරීක්ෂණයට යන පුද්ගලයා කවුද කියලා විනිශ්චයකරුව දන්නේ නැහැ. ඉතින් මේ වහපු මැදිරියක ඉඳන් කරන්නේ. ඊට පස්සේ හඬ සමත් වුණත් එතනින් ඔහු නිවේදකයෙක් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔහු ත්‍රිපුද්ගල සම්මුඛ පරීක්ෂණයකට ත්‍රිපුද්ගල කමිටුවක් ඉදිරියේ මේ නිවේදකයාගේ සාමාන්‍ය දැනීම, කලාව, සාහිත්‍යය, ඉතිහාසය වගේ දේවල් නිවේදකයෙක් කියන්නේ කටරෙන වචන ඔහේ කියාගෙන යාම පමණක් නෙවෙයි. ඔහුට ලෝකය ගැන, සමාජය ගැන, එදිනදා වෙන සිදුවීම්, ලෝකයේ නව ප්‍රවණතා, විද්‍යාව, තාක්ෂණය වගේ දේවල් ගැන දැනුමක්, අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තියෙනවද කියලා බලලා තමයි ඍජු තිලකරත් මහත්මයාගේ යුගයේ නිවේදකයෙක් සහන නිවේදකයෙක් හැටියට බඳව ගන්න. ඉතින් මම හිතන්නේ ප්‍රේමකීර්ති ඒ සියලු සුදුසුකම් සපුරාලු තරුණ නිර්මාණශීලී නිවේදකයෙක් වගේ කිසිම සැකයක් නැහැ. අප ඔහුට පොඩි මාස්ටර් නෙවෙයි, ලොකු මාස්ටර් නෙවෙයි, ඊට ඉහළ මාස්ටර්කමක් දෙනවා නම් මම හිතන්නේ ප්‍රේමකීර්ති ඊට සුසු. අපි මේලඟට රසවින්දින සූදානම් වන්නේ ප්‍රේමකීර්ති ලියූ ප්‍රේමණීය ගීත අතර විරහ වේදනාව හොඳින් දැනෙන තැනක් ස්පර්ශ කරන්න. නමුත් එතෙන් එන්න ප්‍රවිෂ්ටයක් අවශ්‍යයි. ඒ ප්‍රවිෂ්ටය මා ලබා ගන්න සූදානම් වන්නේ
වික්ටර් රත්නායකයන් වෙනුවෙන් ප්‍රේමකීර්ති අල්විස් ලියන ලද ප්‍රේමණීය ගී කිහිපයක මතක සටහන් ඔබට ඉදිරිපත් කරමි. ප්‍රේම පරාදීසය කියන නම ලකන ගුවන්විදුලියට අමතක වෙන්නේ නැත්තේ ඊට පෙර ආතුව ප්‍රේමකීර්ති සැමරීමේදී අපි මේ නම මූලික කොටගෙන සංගත තැටියක් පවා ඉදිරිපත් කළ නිසා. මම කැමති ප්‍රේම පරාදීසයේ ගීතේ කොටසක් මේ ප්‍රේමණීය සාධකයන් වෙනුවෙන් ප්‍රේමකීර්ති අතින් ලියවුණු මතකයට නගන්න වික්ටර් රත්නායක මහත්මයා මේ මොහොතේ ගායනා කරනවා. ප්‍රේම පරාදීසේ සිනහ බිඳුව ඔබ කඳුළු බිඳුව ඔබ ප්‍රේම පරාදීසේ සුරේ අපි වාදක මණ්ඩලයත් එක්කලා කිසි පුහුණුවක් වෙලා නෙවෙයි ප්‍රේමව අනුස්මරණය කරන්න නැත්නම් ප්‍රේම් ගේ තියෙන දක්ෂතා කුසලතා ඉස්මතු කරන්නට කුඩා කොටස් වශයෙන් මේ ගීත ගයන්නේ. ඇතින් මේ ප්‍රේම කීර්ති කිව්වහම මේ ප්‍රේමයටම කීර්තිදර වූ කියන නමේ තියෙන අරුත එතුමාගේ ගීතවල තියෙනවා. අර බොහෝ වෙලාවට සුරේ ප්‍රේමයෙන් පරාජිතයෙක් වුණාට නමේ තියෙන අරුතට හරියටම සමවන විදිහේ මා හිතන්නේ එතුමාගේ ගේයපද රචනා මා දකිනවා විශේෂයෙන් ප්‍රේම ගීතවල. මම කැමති අපේ හැඟුම් වලට ඉඩ දී මොහොතක් කියන ගී කොටසක් අපේ හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් අපේ හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හඳ පානේ මන්ද අඳුරේ අත් පටලා යමු ආයේ අත් පටලායමු ආයේ. ඔහු ජීවිත දර්ශනය දැක්කේ ඊට වඩා වෙනස් විදියකට. ඒ ජීවිත දර්ශනයේ අවසානයේ කිසිවක් නොමැති බව ඔහුට වැටහුණා. මාතරා චිත්‍රපටයේට අඳුර මිදින්නට රැයක් දාලෝ කියන ගීතය තුළ මෙන්න මේ යථාර්ථය ප්‍රේමකීර්ති සහෝදර රසිකයාට සමීප කළායයි මට වෙලාවකට හිතෙනවා. මතකේ නම් වූ මලපොත පෙරලා මලගිය ඊයේ සිහිපත් කළ මැන පැතුම් පැතූ පැතුම් මත මිට මොනවා ගත් දෑත්තේ දසගෙලි දිගහරණු මැන එහි මොනවාද ඇත්තේ කිසිත් නැත හිස් බවස ගිය ඇත්තේ. මා කැමති ඔබතුමා ඒ ඒ ඒ අනිත්‍ය මේ ගී හඬට එකතු කරනවා. අඳුර බිඳින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා තිමිරයේ තිර කඩ පරුණෙහි බිඳ හැර හිරු තව දවසක් ගිනවිල්ලා හිරු තව දවසක් ගිනවිල්ලා මතකය නම් මල පොත පෙරලා මල ගිය හියේ සිහිපත් කළ මැන පැතූ පැතුම් අත්මිට මොලවාගත් දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන් එහි මොනවද ඇත්තේ කිසිත් නැත හිස් බවේ කිය ඇත්තේ. ටී.එම්. ජයරත්න ගැයූ මේ ගීය මං හිතනවා මේ හැමෝගේම හදවත් වලට බද්ධ වෙලා ඇති කියලා. මේ ගීතේ ලිව්වේ ප්‍රේමකීර්ති අල්විස්. ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයටයි ටී.එම්. ජයරත්න මේ ගීය ගායනා කළේ. අද මේ ගී හඬ ඔබට සමීප කරන්නේ තිස්ස ජයවර්ධන. Thank you.
අපි ගත කරන වර්තමානය වගේම හෙටින් උදා වෙන අනාගතයත් අපිට හැම විටම තනා දෙන්නේ අපේ අතීතය. එනිසයි සංගීත තුළ හැමදාමත් සොඳුරුතම මිනිසුන්ගේ අතීතය සොයන්නට අපි උත්සාහ කරේ. එවැනි අතීතයකින් දන් වර්තමානයේ මාධ්‍ය තුළ අපිව පෝෂණය කරන අපේ පෙර පරම්පරාවේ තවත් අක්කණ්ඩියක් මාත් එක්ක ඉන්නවා. ඉඳුරුල් දිසානායක මහත්මියනි, දැනගන්න කැමති අතීතයේදී ඔබට හමු ප්‍රේමකීර්ති අල්විස් ඔබට දැනුනේ කොහොමද? ප්‍රේමකීර්ති මහත්මිය ගැන කිව්වහම 1982 මට ඔහුව මුණ ගැහෙන්නේ, මොකද ප්‍රේමකීර්තිගේ ඒ වචනවලට පෙම් කරපු හිතවතියක් මම. මං හිතුවේ කවදාකවත් ඔහුත් එක්ක වැඩසටහනක් කරන්න අවස්ථාවක් උදා වෙයි කියලා. 82 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ මට දිනේ හරියට මතක නැහැ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රංජිත් පෙරේරා මහත්මයා රූපවාහිනියට වැඩසටහනක් අධ්‍යක්ෂණය කරා, ඔබයි ඔබේ රටයි කියලා. ඉතින් රූපවාහිනියට අපි ඉතින් අලුත් කට්ටියනේ. එතකොට මට ප්‍රේමකීර්ති මහත්මයා පිටපත ඉදිරිපත් කරලා ලියලා දුන්නේ. ඉතින් ලියන දවසේ මට ඔහු මුණ ගැහිලා ෆුල්ස් කැප් කොලයක්ම ලියලා දුන්නා. මට මතකයි දැන් සුරංගිය අර අකුරු පෙන්නුනට ඒ අකුරු මට මැවිලා පේනවා. ෆුල්ස් කැප් පිටුවක්ම ලියලා දීලා, හැබැයි මේක පුළුවන් නම් කැමරාව බලන්නේ නැතුව කිව්වොත් වඩාත් හොඳයි කිව්වා. ඉතින් මම දවසයි දුන්නේ අර දීලා, ඔන්න හිත වැඩසටහන පටිගත කරනවා කිව්වා. ප්‍රේමකීර්ති වගේ කෙනෙක් දුන්නාම දැන් ඔන්න හිතට හරි බයක් දැනුණා. කොහොම හරි ගෙදර ඇවිල්ලා එළි වෙනකම්ම පාඩම් කරා, කටපාඩම්ම කරා. බය හිතුණා කැමරාව ඉස්සරහට යන්නට, මොකද ප්‍රේමකීර්ති ළඟ ඉන්න හින්දා වෙනම කිසි දෙයක් හින්දා නෙවෙයි. ඉතින් රංජිත් පෙරේර මහත්මයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශයේ ඉතින් දැන් පටිගත කිරීම කරා. කොහොම හරි කැමරාව බලාගෙනම කටපාඩම් කරලා කියවලා එළියට ආවට පස්සේ මට ඉඳන් පිට තට්ටු කරලා කිව්වා, ඇත්තටම සුබාන හොඳ අනාගතයක් තිබෙනවා ඔබට. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, අද විතරයි මේ වගේ මේ පිටපත බලන් කියන්න ලැබෙන්නේ. මොකද වචන කියන දේවල් අර බුද්ධි මහත්මයා වගේම අශෝක මහත්මයා සඳහන් කරා වගේම වචන එකතු කරගන්න ඔබේ මේ වාක්කෝෂයට, එවිට ඔබට හොඳ ගමනක් යන්නට පුළුවන් වෙයි කියලා. ඒ ආශිර්වාදය මට හැමදාම මතක් කරන වැඩසටහනක් ඉදිරිපත් කරන්න ඉස්සලා පිටපත ලැබුණාම. ඉතින් ඇත්තටම කිව්වොත් චලනී ප්‍රේමකීර්ති මහත්මයා ගැන කියද්දී හිතෙන්නේ කෘතහස්ත සංනිවේදකේ. ඇත්තටම කිව්වොත් ඉතාමත් සුවිශේෂ පුද්ගලෙක්, මාධ්‍ය දැවැන්ත වෙනසක්, රූප මාධ්‍යයේ මං රූප මාධ්‍ය පැත්තෙන් කතා කර දැවැන්ත වෙනසක් සිදු කළ කෙනෙක්. ඉතින් මට හිතෙන්නේ මේ අදවසේ මේ ගීත අහනකොට නම් එතුමා අපාත් ඇරලා නැහැ.
ඔහු කොහෙෝ හරි ඉඳගෙන අපි දිහා බලාගෙන අපට ආශිර්වාද කරනවා. මොකද ඔහුගේ ගීතවලට ඔබත් මමත් රටක් ලෝකයක් ඔබ සියලු දෙනාම කැමැත්තක් දක්වනවා. ප්‍රේම කීර්ති, ඔබ කොහේ හිටියත් සදාමරණීයයි කියලා කියන සුතියි. ස්තුතියි ඔබතුමියට. ස්වාධින් රූපවාහිනී සේවයේ ජ්‍යෙෂ්ඨතම සංනිවේදිකාවන් දෙපළ, එක පැතක හිරුසේ සුභාෂිණී හිම්පාල, අනිත් පැත්තේ සඳුසේ ඉදිරිල් විසානායක මහත්මිය, මේ දෙදෙනාගෙන් ලැබුණු ගුරුහරුකම් ඔස්සේ තමයි මෙතන ඉන්න මේ නිවේදන කර්තව්‍යය දෙන ස්වාධින් රූපවාහිනී බොහෝ දෙනෙක් තමගේ ගමන් මඟ සාක්ෂාත් කරගත්තා. ඒ නිසා ඒ අර බැටන් එක මාරු කරනා වගේ ප්‍රේම කීර්තිකෙන් ලැබුණු ඒ දැනුම සහ මේ රූපවාහිනී මාධ්‍ය තුළ දැනුම බෙදා හදා ගැනීම නූතන පරපුර දක්වාගෙන යන්නට වාහකයන් වන්නේ ඒ උදවිය. ඒ අයට අපේ කෘතවේදීත්වය පිරිනැමිය යුතුමයි. ප්‍රේම කීර්ති පිළිබඳ කතා කරන වෙලාවේ කුඩලික මහත්මා ඇතමෙක් සඳහන් කරනවා ඔහු මේ ගී පද නිර්මාණ කිරීමේදී, ගීත නිර්මාණය කිරීමේදී උඟක් වෙලාවට මේ කවියක ආභාෂය ලබනවා කියලා. ඔහු කවියක් ගීතයක් කරන්න උඟක් වෙලාවට උත්සාහ කරනවා කියලා. ඔහුගේ ගීතාවලිය දිහා බැලුවාම බොහොම ගීත සමුද්‍රගෝස විරිතට ලියවුණු කවි හැටියටම කියන්න පුළුවන්. නමුත් මට හිතෙන්නේ එහෙම නොවුණු අවස්ථාවක් තියෙනවා. මට ඊට ඉස්සෙල්ල මම කියන්න ඕන මේ ඔහුගේ තිබුණු මේ අපූරු ප්‍රතිභාන. ටයිටස් තොටවත්යන් වරක් කිව්වා ඔහුට ඕන වුණා මේ මරුවා සමග වාසය චිත්‍රපටයට එක රූපරාමුවකට ගැලපෙන, මං හිතන්නේ මේ මත්පැන් සාදයක ගීතය ගයන්න මේගොලු තෝරගෙන හිටියේ නැසිගේ MS ප්‍රනාන්දු ගායකයාණන්. ඉතින් මේ ටයිටස් මහත්මයාගේ මිත්‍රයෙක් ගෙනල්ලා දුන්නලු පුංචි කොට මිනිස්සේ මෙයාට කියලා ලියවල බලමු කියලා. බැලුවහම ඉතින් වැඩි හිතුන් නැලු මේ මිනිය කරන්නේ නැහැ මේක කියන හැඟීමෙන්ම තමයිලු ටයිටස් උන්නේ. මම කිව්වලු මේ චිත්‍රපටියේ මුළු මේ අවශ්‍ය කොටස මෙයාට විස්තර කළාලු. මේක බේබදු රැලක් මේ සින්දුවක් කියන අවස්ථාවක් කියලා කියලා මෙයා වෙන මෙයාගේ වෙන වැඩකට ගියාලු. එතකොට මතක් වුණාලු මේ අර මිනිහට කොල්ල කෑල්ලක්වත් දුන්නේ නැන්නේ ලියන්න කියලා. චුට්ටකින් ඉස්සෙල්ලා තේකක් එව්වලු. ඊට පස්සේ ආයි මතක් වෙලා කොල්ල ටිකක් එවනකොට අපෝ මේකේ මහපතරංගෙත් ලියත හැකි කියලා සාක්විය දෙමිලා ඇන්ලොප් එකක් දුන්නලු. ඇන්ලොප් දිග ඇරපු ඇන්ලොප් එක. ඒකේ සින්දුව ලියලා තිබුණලු. ඒ සින්දුව තමයි මේ තැටිය මැද්දේ කළු කරාවු පහන්තිරේ මැදට ආපු හනුමන්තත් පුදුම හිතෙනවා කියලා. එදයින් පස්සේ මේ දෙදෙනා අතර පුදුමාකාර බැඳීමක් ඇති වුණා. එතුමා සැකිලි රූප ඔය කාටුන් හඬ කවන වැඩසටහන වලට ගොඩක් ගීත රචනා කරගත්තේ මේ ප්‍රේම ගීතලාව. ඉතින් මේ දොස්තර හොඳ හිත කියන ප්‍රකට මේ කාටුන් වැඩසටහනට ගීතයක් තේමා ගීයක් රචනා කරව ගන්න බොහොම අමාරුවෙන් ඉඳද්දි මේ අබේවර්ධන බාලසූරියත් නැසීගිය අපේ සහෝදර ගායකයාත් ප්‍රේම ගීතෙත් ඉන්නවලු කැන්ටිමේ රූපවාහිනී. තයි මහත්තයා හුඟක් යාළුනාට පස්සේ කතා කරන්න යකෝඹ මං කියලන්නේ. යකෝඹ බැයි නම් බෑයි කියපන් මේක කරන්න. එවෙලෙම අර අතපිදාන කොලයක් කරන් ලිව්වලු. මේක මට කිව්වේ මේ අබේවර්ධනයන් මේ බෑයි කියලා බෑ කියලා අර ගීතයක් තියෙන්නේ මේ ඒ හොඳ ගීතේ ආරම්භය පටන් ගත්තේ එතනින්. මේ එතුමා පුදුමාකාර ගෞරවකින් ප්‍රේම කීර්ති ගැන සටහන් කරනවා. මේ ඒ බැඳීම මිය යන තුරාම ඒ ලෙංගතු බැඳීමක් හැටියටම තිබුණා කියලා. මේ යාළුවෙකුටත් එහා ගිය මිත්‍රත්වයක්, නිකම්ම නිකං යාළුවෙක් නෙමෙයි මේ හදවතින් බැඳුණු. මෙන්න මේ වගේ ප්‍රේම කීර්තිට තිබුණ පුදුමාකාර ක්ෂණිකව ගීත ලියන්න. දැන් ඔය වගේම ගීතයක් තමයි මේ සුනිල් එදිරිසිංහයන්ට රචනා කරපු මේ මිනිසෙකු පිට නැගී අසරුවේ කී කියලා. මේ වගේ ක්ෂණික ගීත අර මඩවලේ රත්නායක මහත්මයාගේ උපදේශය කිසිසේත්ම පිළි අරගෙන නැහැ වගේ මට හිතෙන්නේ. එතුමා මේ ඔහුට හුරු ශෛලියෙන් තමයි ඔහු මේ හැම දෙයක්ම කළේ. මේ මෙතුමා රචනා මේ සංගීත රචනා කරපු මිල්ටන් මල්වාරච්චි ගායන සුන්දරත්වෙන් පිරි සොඳුරුම සිහිනේ කියන ගීතය තනිකරම මාත්‍රා 16 නැත්තම් 17 සමුද්‍රගෝස විරිතට ඒක පුදුමාකාර විදිහට මෙතුමත් කඩලා වෙන ගීතයක් බවට පත් කළා. ඔහුගේ ගීත
අරගෙන බැලුවොත් දැන් දැන් සන්ධ්‍යා බුලත්සිංහල මහත්මිය ගායනා කළ ගීතය පවා සතරපද ගීත. නමුත් ඒවා තනිකර සුගායනීයත්වය කැටි කරපු ගීත. ඒවා තුල ගීත ගීත තියෙනවා. අපි එක උදාහරණයක් විතරක් ගමු. සුන්දරත්වයෙන් පිරිසිදු රුවසී දේවි කියන ගීය කවියක් හැටියට ඔබ අපිට පෙන්නුම් කරන්න කොහොමද මේක ගීතයක් කියලා ඔබේ තනු නිර්මාණයෙන්? මගේ ගීතයකුත් නෙවෙයි ඉතින්. නමුත් මේ මම හිතන්නේ ප්‍රේමව සිහිපත් කරන වෙලාවේ ප්‍රේමවතින් කොතෙක් අපූර්වත්වයකින් මේ ගේපද රචනා කෙරුණාද කියන එක මේ සුරේ අපි කතා කරන්නේ මම හිතන්නේ. සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ. මේක තමයි මේ මට ලියා දුන්න පදමාලාව. ඉතින් ඇත්තෙන්ම මේ මිල්ටන් මල්ලාරච්චි මේ වෙලාවේ හිටියේ නැහැ. මේ කවිය කියලා පෙන්වනවා නම් එහෙනම් මිල්ටන් කියයි මේ මොකද්ද මේ සින්දුවක්ද කියලා. මොකද මිල්ටන් මල්ලාරච්චිගේ ගායන ශෛලියට එතුමාගේ ස්වරූපයට එතුමා ගයන ආකාරයට මම හිතන්නේ කොහෙත්ම මේ කවියක් ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ප්‍රේමට මම කිව්වා මේ ඉතින් මේ කවියම ඕනේ නැහැ මේ උඹට පුළුවන් මේක වෙනස් විදිහකට හදන්න කියලා. ඉතින් ඒ අනුව තමයි මේ ගී තනුව හැදුනේ. කොල්ගමාර මේ බුදු වරුසාවක් වැහලා කියන ගීතයේ තියෙන එළිය කරයි සඳනග වෙල ළඟ දෙනිය බඹරු පුරණවලු මී වදවල පැනිය. මේක කවියක්. ඇත්තෙම කවියක්. ඇත්තෙන් කවියක් කියනකොට මට හුඟක් බුද්ධි මතක් වෙනවා මේ ඊටාම මේ බොදු ගීත ලියන්නට අති දක්ෂයකින්ද මේ සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට අහසේ තාරුකාමදි ගුණ ගනින්නට පොළොවේ වැලි වලින් බෑ ගුණ මනින්නට හඳටත් ඉරටවත් බෑ ගුණ කියන්නට. අපි ප්‍රේමකීර්ති අල්ලිස් ජනකවියේ ආභාෂය කොහොමද තමන්ගේ ගී රචනාවලට ගත්තේ කියන එකට උදාහරණ සපයන්න සූදානම් මේ ගීයෙන් අනතුරුව. රෝහණ බෝගොඩ ගායනා කරපු ඒ යුගයේ තරුණ තරුණියන් වැළඳගත් ගීයක් අද යුගයේ තරුණ තරුණියන් වෙනුවෙන් ගායන්නට අපි ඔහුට ආරාධනා කරන්න සූදානම් වෙන්නේ. අපි මේ ගීතය අහන්න ප්‍රේමකීර්තිගේ නාමයෙන් ඔබ හැමට එකතු වෙන්න ආරාධනා කරනවා. ඔබ හමු වන්නේ
යලි සසඳන්න බැරි ආදර ලොවකට කොතනද මාවින් වෙන් උනුන් දුර ගියද නොවේ එක්වන්නට බැරි නම් කඳුලක් වැටේ නම් පිසලන් අදයුගේ පවා ගුවන්විදුලි මාධ්‍යයක් තුළ අපි බොහෝ වෙලාවට අහගෙන හිටියොත් දවසේ ගීත කිහිපයක්වත් ප්‍රේමකීර්ති ලියූ ගී ප්‍රචාරය වීම වළක්වන්න බෑ. මක් නිසාද යත් ඒ ගීත එදා වගේම අද පරපුරේත් හදවත් ස්පර්ශ කරන නිසා. ඔය බාණෙන් බැඳ රජරට පෙදසින්නේ කෝච්චියේ හිරගේ ලගෙන්නේ කියන ගීයත් රජරටෙන් කොළඹට ආපු ගීතයක්. මං කැමති සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා ඒ ගැන සඳහනක් එකතු කරනවා. ප්‍රේමකීර්ති අයියා අදිනට හිටපු පුංචි කාලේ තුළ නිර්මාණ කීපයක්ම කළා. ඒ අතරින් විශිෂ්ට ගීත නිර්මාණයක් හැටියට තමයි බාණින් බඳ කියන ගීතය අපිට හඳුන්වන්න පුළුවන්. දැන් ඒ කාලේ අනුරාධපුරේ ඉඳලා කොළඹට ගවයන් ප්‍රවාහනය කළේ බොහෝ විට දුම්රිය. ඒ සඳහා වෙනම දුම්රිය මැදිරි තිබුණා. ඒ කියන්නේ පටි ගහලා හරි වේදනාබර දසුනක් ඒ දසුන මේ කොළඹට හරක් ගාල් කරලා අරන් එන හැටි දැක්කාම ඉතින් මේ දර්ශනය හැමදාම ඔහු දකිනවා. මොකද කොළඹට කොළඹ ඉඳලා අනුරාධපුරයට කෝච්චියේ තමයි ප්‍රේම අයියා ඉන්නේ. ඉතින් එනකොට මේ දර්ශනය දකිනවා. එනිසා ඔහුගේ හිත කම්පණයට පත් වෙලා තමයි මේ බාණෙන් බැඳ රදිරට පෙදිසින්නේ කෝච්චියේ සිරගේ ලැගේ ඉන්නේ පිහියේ මුවහත ගෙලසෙප ගන්නේ උදේම මේ කය නිසසලවන්නේ කියන ගීතය ඔහු අතින් ලියුණේ. මා හිතනවා දැන් මොහු පැටියන්ගේ ලේකිරි අයිතිය ගැන ඒ වගේම ගවඝාතනය ගැන ඊට වඩා ගීයක් තියෙනවද කියලා අපිට හිතෙනවා. මේක ඇහුවාම තම සංවේදී ගීයක් මොනතරම් සංවේදී ගී ඔහු නිර්මාණය කර තිබේද? චලනී අපේ සහෘදයන් අතරට යන්න ඔබට යලිත් අවස්ථාවක් තිබේ. අපේ પરම්පරාවේ තවත් දැවැන්ත නිර්මාණකරුවෙක් වසල තමයි මම ඉන්නේ, දිලීප අබේසේකර. දිලීප මම කැමතියි දැනගන්න අපේ પરම්පරාවට බොහොම ඉහළින් තියෙන પરම්පරාවක් නියෝජනය කරපු ප්‍රේමකීර්ති දල්විස් නම් ඒ නිර්මාණකරුවා අපේ પરම්පරාවට නැත්නම් මේ නූතන પરම්පරාවට බලංගු වෙන්නේ කොහොමද? ඔබ කොහොමද ඒ හඳුනාගන්නේ? මේ දැන් අපි අහපු ගීතවලම මේ වාහන ප්‍රශ්නෙට උත්තරේ තිබ්බා. මේ අපි මෙතන ඉන්න හැමෝම මේ ගීත මොමුණනවා මම දැක්කා. මේ වයස් පරතරයක් ભેදයක් නැතුව මේ සාමාන්‍යයෙන් කලාකාරයෝ ගොඩක් ඉන්නවා අපේ රටේ. අපි හැමෝම කලාකාරයන්ට ආදරේ. නමුත් නෑකමක් දැනෙන එහෙම කලාකාරයෝ ඉන්නේ බොහොම කීප දෙනයි. ප්‍රේම මාමා
එහෙම කෙනෙක් කියලා මට හිතෙන්නේ. මට මේ අහන් ඉන්නකොට හිතුණා දැන් අපි අශෝක අය කිව්වා ඔහුට මාධ්‍ය අවනත වුණා කියලා. අපි මේ ඇසුරු කරන්නේ ඔහුට අහුවෙච්ච මාධ්‍ය ටික විතරයි. ඔහු ජීවත් වෙලා හිටියා නම් ඔර ටෙලි නාට්‍යයක් කරන්න ලැබුණා නම් ඔය කොයි විදියට ඒක කරයිද, ඔර චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ලැබුණා නම් කොයි විදියට ඒක කරයිද කියලා දැන් හිතනවා. ඉතින් එහෙම හිතලා අපි ඔහු ඉතුරු කළ ගියේ ටික රස විඳින එක තමයි දැන් ඉතින් කරන්නලා තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි ඔබට සුරේ. ඊළඟ ගීතයට අපි ප්‍රවිෂ්ඨ වන්නට කලින් මගේ අතේ තිබෙන මේ අත්අකුරු මට පෙන්වන්නට සිද්ධ වෙනවා. මේ ලිපිය හිතාදර අබේට ලියන ලද ලිපියක්, නැත්නම් අබේවර්ධන බාලසූරිය නම් වූ මිත්‍රයාට ලියන ලද ලිපියක්. මෙහි අග කොටසේ සඳහන් කරලා තිබෙනවා මේ අවුරුදු ගානකටම පස්සේ මගේ අතින් ලියවෙන ලියුම. ඒ උඹ නිසා උඹ කෙරෙහි තිබෙන ඇල්මට ලැදියාවට හා ගෞරවයට එහෙම නම් මචං මම නවතින්නම්. උඹ නැවත නැවතත් තුන්රුවන්ගේම සරණ පතනවා. මම නුඹට ලෙන්ගතු ප්‍රේම. මේ අබේවර්ධන බාලසූරියට ලියන ලද ලිපියක්. අබේ විදේශගත වෙලා සිටින මොහොතක මේ දෙදෙනාගේ තිබුණ මහා පුදුමාකාර මිතුරු සම්බන්ධතාවක්. ඒ කියන්න වෙලාවක් නෙමෙයි. නමුත් අබේවර්ධන වෙනුවෙන් ප්‍රේමකීර්ති ලියූ ගී, නිරංජලා සරෝජිනී වෙනුවෙන් ප්‍රේමකීර්ති ලියූ ගී, ඒ සියලු සහසම්බන්ධතාවයන් මතක සටහන් බවට එකතු කර තිබෙනවා. අනේ නිසයි රැලකින් තනවී ගීතය ගායන්නට කිස්සිරිට අපි මේ වෙලාවේ ඉඩකඩ ලබා දෙන්නේ. ඔබගේ
අපි ප්‍රේමකීර්තිද අල්විස් නමේ සොඳුරු නිර්මාණකරුවාව විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ කියෙව්වා. එතනම් අසා දැනගත්තා. නමුත් විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථීන්ට ඔහුව දැනෙන්නේ ටිකක් වෙනස් මානයකින්දලා. නැත්නම් වෙනස් විදිහට ඔවුන් ප්‍රේමකීර්තිද අල්විස් නමේ සුවිශේෂී නිර්මාණකරුවා දෙස බලන්නට පුරුදු වෙලා හිටියා. ඒ නිසාම තමයි අද දවසේදී අපිත් එක්ක විද්‍යාර්ථීන් බොහෝමයක් සංහිඳට එකතු වෙලා ඉන්නේ. මම මුලින්ම කැමතියි ඔබගෙන් දැනගන්න ඔබ මොන විශ්වවිද්‍යාලයේද ඉගෙනුම ලබන්නේ කියලා. මං කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ පළමු වසරේ. හොඳයි. දැනගන්න කැමති ප්‍රේමකීර්තිද අල්විස් නමේ සොඳුරු නිර්මාණකරුවා විද්‍යාර්ථියෙක් විදිහට ඔබට දැනෙන්නේ කොහොමද කියලා. මගේ ජීවිතයේ කාලය තුළදී මට ප්‍රේමකීර්ති අල්විස් මහත්මයා දකින්නවත් ඇසුරු කරන්නවත් ලැබෙන්නේ නැහැ. අපි එකට පින් කරලා නැහැ. නමුත් එතුමගේ තිබ්බ ඒ සුන්දරකම වටහා ගන්න මට හිතෙන විදියට මේ ගේය පද හොඳටම ප්‍රමාණවත් කියන එකයි මට හිතෙන්නේ. අපි විද්‍යාර්ථීන් විදියට බොහොම සුන්දර අත්දැකීම් රාශියක් ඔහුගේ ජීවිතයේ තිබුණු බොහොම සුන්දර තැන් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපිට විඳින්න අද හැකියාව ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. ඒ සැබෑවක් සරුවින්. චලනී ප්‍රේමකීර්ති ලියූ ගී අතර වෙසසින් වෙනස් වුණු මාතෘකා ගණනාවක් තිබෙනවා. ඒ අතරින් උපහාස හා හාස්‍ය රචය දනවන නිර්මාණ බොහොමයක් ප්‍රේමකීර්ති ලියා තිබෙනවා. මේ ප්‍රේම ලියූ මේ ගී නිර්මාණ කියන්නට ගයන්නට හුඟක් වෙලාවට උපයෝගී කරගත්තේ ෆ්‍රෙඩි සිල්වාගේ හඬ. අපි මේ පිළිබඳව මේ ගීතය ඇහුවෙන් පස්සේ ටිකක් කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ අතරතුර ප්‍රේමකීර්ති සහ විශේෂයෙන්ම යම් අවස්ථාවල යම් කියන්නේ බොහෝ අවස්ථාවල වික්‍රත්නායකයන්ගේ තනු නිර්මාණය ෆ්‍රෙඩිගේ හඬ ලංකාවේ මේ උපහාස රසය දනවන ගී කලාවක් බිහි කිරීමේලා පුරෝගාමී මෙහෙවරක් වූ බව සමහර වෙලාවට ඔබ නොදන්නවා වෙන්නට පුළුවන්. මේ අන්නේ ඔබ නොදන්න වපසරිය පිළිබඳ යම් සටහනක් එකතු කරන්න වැදගත් වෙන තැන. අන්න එතනදී තමයි අපි ෆ්‍රෙඩිගේ හඬ මතු කරන්නට ෆ්‍රෙඩිගේ දියණිය චාන්දනී සිල්වාට ආරාධනා කරන්නේ. Thank you.
ෆෙඩීගේ මේ ගී ඇහෙනකොට තුන් දෙනෙක් එකට එකතු වුණා. ඒ තමයි ෆෙඩී සිල්වා, බොහෝ අවස්ථාවල තනු නිර්මාණයේදී වික්ටර් රත්නායක සහ ප්‍රේමකීර්ති. ඇතැම් විට වික්ටර් රත්නායකලා ගෙදර, එහෙම නැත්නම් ෆෙඩීලා ගෙදර. මේ අතීත මතක සටහන් වලින් මිදක් අපිට කියනවා නම් පුදුමාකාර වටිනාකමක් තිබෙනවා. සුරේ, මට මතකයි මේ ෆ්‍රෙඩී සිල්වාට ගීතයක් හදලා මාලවා මේක සංගීතවත් කරගන්න. මම එතකොට මේ නාවල දීවන්නා මහාවිද්‍යාලයේ සංගීත උපගුරු හැටියට සේවය කරන කාලේ අපේ ගෙදර ෆ්‍රෙඩීත් එක්කලා ආවා. ඇවිල්ලා මේ මං හිතන්නේ අර නිතරම මේ දඬුවම් මාරු වීම වලට මම හිතන්නේ එතුමා භාජනය වෙච්ච කෙනෙක්. මේ දැන් මේ ගීතය ලියනකොට කාලේ මට මතකයි මේ යාපනයේ මේ එහෙ ගුවන්විදුලි සේවයේ තමයි කටයුතු කරේ. ඉතින් මේ ගීතයේ වචන තිබුණේ මන්නාරම් පිටිවැල්ලේ මඩ තියවැල් ඕවිල්ලේ කියන මේ වචන. මේ මට හිතුණා මේ දැන් මට මතකයි මෙතුමා කිව්වා මේ රුහුණු සේවයේ ඉඳලා තමයි මේ බාණෙන් බැඳ රජ රට පෙදෙසින්නේ කියන ගීතය ලියලා තියෙන්නේ. මේ කලාකරුවෙක් ඒ පරිසරයට ගිහාම ඒ පාරිසරික ගුණය කොතෙක් බලපානවද කියලා මේ ගේපද රචනා කලාවට. ඒ කියන්නේ දැන් යාපනයේ ඉඳදී තමයි මේ කුණ්ඩුමණී කියන ගීතය ලිව්වේ. රුහුණු සේවයට මේ දඬුවම් මාරුව ලැබිලා තමයි මේ බාණෙන් බැඳ රජ රට පෙදෙසින්නේ කියන ඉතාමත් අර්ථවත් ගීතේ ලියලා දුන්නේ. එතකොට මම කියන්නේ මේ මෙතුමාට මේ දඬුවමක් ලැබුණාය කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගීත ලිවීමේ කලාවේදී දඬුවමක් ලැබුණ අවස්ථාවවල ගිහිල්ලා එතෙන්දී බොහොම තැම්පත් මනසකින් බුද්ධියකින් මේ ගීපද රචනාව කරනවා. ඒ වගේම තමයි මේ තමාට කිසියම් අකටයුත්තක් අසාධාරණයක් වුණා හා සමානවම ප්‍රේමයෙන් පරාජිත වෙච්ච වෙලාවෙත් එයා දුක් වෙන්නේ නැහැ. පෙම්වතියකින් පලිගන්න යන්නේ නැහැ. එකපාර මා මරන්න කියලා කවදාවත් ලියලා නැහැ. ඇයට නිතරම කියන්නේ තව ප්‍රේමය ඇය කෙරෙන් උපද්දන්න පුළුවන්. ඇය තුළ තව ප්‍රේමය කියන ඒ ජීවය තව තීව්‍ර කරන්න පුළුවන් විදිහටයි එතුමා ගීත ලිව්වේ. මම හිතන්නේ මේ 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 ගේපද රචනා කලාව ප්‍රේම්ටම ආවේනික ඔහුටම අනන්‍ය ගුණ තිබුණායි කියන එකයි මම කියන්නේ. මේ ෆ්‍රෙඩී සිල්ලාට මේ ගීතේ මා තනුව හදලා මන්නාරම් පිටිවැල්ලේ මඩ තියවල් උන් චිල්ලේ මන්නාරම් පිටිවැල්ලේ මඩ තියවල් උන් චිල්ලේ කොණ්ඩේ කඩන් හඳට අඬන් සින්දු කියන්නේ කුණ්ඩුමණි 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 කුණ්ඩුමණි. මේක ඇත්තෙන්ම මේ සුරේ මේ මම හිතන්නේ කිසියම් අධ්‍යාපනික වටිනාකමකුත් මෙතන තියෙන්න ඕන හින්දා මට කියන්න හිතෙනවා මේ හින්දුස්ථානි රාගධාරී සංගීතයේ තියෙන බහුපාලී කියන මේ රාගයේ ස්වර අරගෙන තමයි මේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ මට හිතෙනවා දැන් ද්‍රවිඩ නැත්නම් කර්ණාටක මේ ගීතවල තියෙන කිසියම් රසාස්වාදනයක් අපි ලබනවා නම් අන්න ඒ රසය මේ තුලින් උපදන්නට ඕනෑ කියන අවශ්‍යතාවයේ උඩ තමයි මේ තනුව නිර්මාණය කළේ. අර තවතනක් තියෙන්නේ කොට්ටේ කිලම්බු තම්බා දුන්නා ඔක්කොම කියනකොට පැටලී ඉඳන් චූටි කොටසක් ගායනා කරන ඊළඟ ගීතේ. ඒත් මේ යාපන අර්ධ දූපේ ඉන්න කාලෙම හදපු ගීතයක්, මේ ලියවුණු ගීතයක් ප්‍රේමතින්. කොට්ට කෙලෙන්ගේ තම්බාලා කන්නට දුන්නා තිරුකුරල් කවි කටපාඩම් කරලා දුන්නා. කුදිරකාර මාමා කුදිරකාර මාමා. ප්‍රියා සූර්යසේනට ආරාධනා කරන්නේ ප්‍රේමයේ සුන්දරතම නිර්මාණයක් ගායනට. සරතසනිවා දිවි කතරේ
සඳවත ඉතින් පල නැහැති ඔබේ වාත ළඟින් සඳවත ඉතින් පල නැහැති ඔබේ වාත ළඟින් මගේ වාත ඉස්සර ගුවන්විදුලියේ හෝ නැත්නම් බාහිරව ගීතයක් නිර්මාණය වෙනකොට හොඳ වැඩසටහනක් යනකොට විශ්වවිද්‍යාල පද්ධතියෙන් තුළ යම් කතිකාවතක් ඇති වෙනවා. දැන් අදත් එවැනි කතිකාවතක් ඇති වෙච්ච දවසක් හැටියට තමයි හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මක් නිසාද යත් කොළඹ විශ්වවිද්‍යාලයේ කැලණිය ශ්‍රී ජයවර්ධනපුර මේ ආදී විශ්වවිද්‍යාල ගණනාවක ශිෂ්‍ය ප්‍රජාව බොහෝ දෙනෙක් අද මේ වැඩසටහන නරඹන බවට අපිට තොරතුරු ලැබී තිබෙන නිසා. චලනි ඔසුරබිර මම සූදානම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක සමග කතා බහ කරන්න මුලින්ම කැමති වාගේ නම දැනගන්න. මම මාලිනි සංසලා පාණ්ඩි පෙරම සිවවන වසරේ ඉගෙනම ලැබුණා. දැන් ඔබට ඔබ සරසවියක අධ්‍යාපනය ලබනකොට විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ විවිධාකාරව නිර්මාණයන් අසුර කරන්න ඔබට හැකියාව ලැබෙනවා. නූතනය තුළ ඒ ඔස්සේ විවිධ වූ නිර්මාණයන් බිහි වෙනවා. මේ නූතනය තුළ බිහි වෙන නිර්මාණ ප්‍රේමකීර්ති දල්විස් නම් මේ සොඳුරු නිර්මාණකරුවාගේ නිර්මාණත් සමග ඔබ වෙන් කරලා දක්වන්නේ කොහොමද? ඇත්තටම ප්‍රේමකීර්ති දල්විස් කියන සොඳුරු මිනිසා ගැන ඔහු ඇසුරු කළ පරම්පරාව කියන ආදරණීයව කතා කරන හැටි දැක්කම අපිට හිතෙනවා ඔහු වැනි සොඳුරු මිනිසෙක්ව දකින්නට අසන්නට අපිට පින් නොලැබුණේ ඇයි කියලා. ඇත්තටම ඔහු ලියූ ගීත හරහා අපි ඔහුගේ මනුෂ්‍යත්වය, ඔහුගේ පැසුණු බුද්ධිය හඳුනා ගන්නවා අද දවසේදී. වර්තමාන ගීත කලාව තුළ අද දවසේ පවා සරසවි ශිෂ්‍ය පරම්පරාව ඔහුගේ ගීත අසන්නට, ඒවා රස විඳින්නට පෙළඹී තියෙන්නේ ඒ නිර්මාණවල තියෙන විශිෂ්ට මනුෂ්‍යකම නිසා කියලා මම හිතනවා. ස්වභාවිත ගීතයට කවදත් හොඳ වටිනාකමක් තියෙනවා සුරවීර. පැහැදිලිවම ඒ වටිනාකම් තවදුරටත් මේ වැඩසටහන උසවා තබාවි. සන්ධ්‍යා බුලත්සිංහලට ආරාධනා කරන්නේ කාලාන්තරයක් තිස්සේ අපිට ඇහුණු සුවිශේෂී ගීතයක මතක සටහන් එකතු කරන්න. මේ කන්දයි කෙන්දයි අතර වෙනස ප්‍රේමකීර්ති දැක්ක හැටි. ප්‍රේමකීර්ති වටේ හිටපු සමාජය ඔබට තේරුම් ගන්න අවැසි නම් මේ ගීතය හොඳින් සවන් යොමු කරන්න කියලා මා මේ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
කොල්ලිගම් මහත්මයා, ඔබ දැන් සංගීත වැඩසටහනට එකතු වෙලා සිටින්නේ. නමුත් තව ටික වෙලාවකින් මේ වැඩසටහන හමාර වෙනවා. මේ හමාර වෙලා ගෙදර යනකොට ඔබ කල්පනා කර කර යනවා මේ වැඩසටහනට සහභාගී වීම සහ මෙහි ඇසුණු ගී පිළිබඳ. මම කැමති ඔබ ගෙදර යනකොට කල්පනා කරන දේ දැන් මේ සභාවට කියමු. මීට කලිනුත් මම මේ දේම කියලා තියෙනවා. නාලිකා 48ක්ද කොයිද තියෙනවා මේ රටේ? සිංහල නාලිකා, පෞද්ගලික සහ රාජ්‍ය නාලිකා ඇතුළු. මේ වගේ ගීත අහලා මගේ වාහනේ යනකොට රේඩියෝ එක දාන්නත් බයයි. මොකද ඒව ඇහුනොත් මේ අපේ සවන් පිරීලා තියෙන මේ රස ඔක්කොම විනාශ වෙනවා. මොකද ඒ තරම් අපි හැමදාම මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා කතා කරලා අහලා යනකොට මම කොහොමත් ඒ රසය රැගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. නිකමටවත් ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරන්නේ වාහනේ. මොකද එහෙම වුණා කලාතුරකින් අර එහෙම හොඳ ගීතයක් අහන්න මොනතරම් අමාරුවෙන් අහන්න පුළුවන් ගීත ගොඩක් අහන්න ඕනද? එක ගීත 25 30ක් ඇහුවට පස්සේ එක හොඳ ගීතයක් ඇහෙනවා. කන කැස්බා විය සිදුරෙන් අහස දකිනවා වගේ. ඉතින් ඒ නිසා මම යනකොට කරන වැඩේම තමයි, වෙන්ද කරන වැඩේම තමයි අදත් කියන්නේ. ඔයිට ඉස්සෙල්ලා මම කේඩිගේ ධර්මවර්ධනයන් ගැන කතා කරන්න ඇවිල්ලත් මේකමයි කිව්වේ. මේ ගීත ශ්‍රවණය කළ යද්දී ඒ ශ්‍රවණයෙන් ලැබූ උත්තේජනය තුලින්ම යනවා ඇරෙන්න. ඒක ඒ රාත්‍රියේ නින්දට පවා බොහොම මේ යහපත් දෙයක් වෙනවා. නැත්තම් වෙන්නේ මේ නිකන් හරි දාලා කන් දෙක විනාශ කරගත්තොත් එහෙම මේ ලැබපු සියලු අත්දැකීම් ඉවරයි. ඒක තමයි අද වෙලා තියෙන්නේ. මට මතක් වෙනවා ජැක්සන් ඇන්තනි ප්‍රේමකීර්ති අනුස්මරණ දේශනාවකදී කිව්වා, ඔහුට ඉස්සෙල්ලාම රූපවාහිනී අවස්ථාවක් ලැබලා දුන්නේ ප්‍රේමකීර්ති. ඉතින් මුළු රැක් තිස්සේ පොත්පත් බලලා පුස්තකාලයකට වැදිලා බොහොම දුක් විඳලා ලොකු සටහනක් ලියාගෙන ගියාලු. මේ පොඩි වැඩසටහනක්, ආයුබෝවන් වගේ වැඩසටහනකට. ඉතින් එතෙන්ට ගියාට පස්සේ මේ පාඩම් කරගත්තේවා ලෑස්ති වෙලා ගියේව කිසි දෙයක් කියාගන්න බැරුණා. අද ඉන්න විශිෂ්ට රංගදරයෙක්, ඒ වගේම හොඳ ජනසන්නිවේදකයෙක් වන ඔහු, ඔහුගේ ආරම්භය මේ කියන්නේ. ඔහු ගුරුවරයෙක් හැටියට සලකනවා ප්‍රේමකීර්තිව. වැඩේ ඉවර වෙලා කැන්ටිමේදි කිව්වලු, මල්ලි වැඩේ අනාගත්ත නේද කියලා ඇහුවලු ජැක්සන්ගෙන්. එහෙම කියලා කිව්වලු, මම මේ සියලු නාලිකාවල ඉන්න තරුණ නිවේදක නිවේදිකාවන්ටත් එක්ක මේ අවවාද කියන්නේ. කිව්වලු, පොත් කියවන්න, හැබැයි මේ වැඩසටහන් සඳහා නෙමෙයි, ජීවිතේට පොත් කියවන්න, වැඩසටහන් වලට පාවිච්චි කරන්න දැනුම. ප්‍රේමකීර්ති කවදාවත් කඩදාසි කෑල්ලක්වත් අතේ තියාගෙන නෙමෙයි පැය ගණන් වැඩසටහන් මෙහෙවලා තියෙන්නේ. අන්න ඒකයි ඔහු තුළ දකින, මා දකින විශිෂ්ටත්වය. TM ක්ලැරන්ස් සහ ප්‍රේමකීර්ති එකමුතු වූ තැන නිර්මාණය වෙච්ච ගීයක් මේ. තිස්ස ජයවර්ධන ගීතය ගායනා කරා. මම
උදස් කලපති මහත්මාරණි, ඔබ මේ රටේ මාධ්‍ය විචාරකයෙක් විදිහට මේ කෙරෙන කතා බහෙන් අපේ සමාජයේ පෙරලියක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. මම අනිවාර්යයෙන්ම හිතනවා මේක අපේ රසික ජනයාගේ සිත්වලට කිසියම් ආකාරයක බලපෑමක් ඇති කරන්න පුළුවන් විදිහේ වැඩසටහනක්. මේ වගේ වැඩසටහන් තමයි අපේ රූපවාහිනී නාලිකාවලින් වැඩියෙන් ප්‍රේක්ෂකයන් වෙතට ගෙන යන්න ඕනේ. මම හිතන්නේ ඒකෙන් වෙන්නේ ඔවුන්ගේ රසඥතාවය දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. එකාතකින් අතීතාවර්ජනයක් අපේ හිටපු විශිෂ්ට කලාකරුවන් පිළිබඳ ප්‍රේක්ෂකයන්ට රසිකයන්ට දැනුමක් අලුත් පරම්පරාවට, නව පරම්පරාවට, නව තරුණ පරම්පරාවට, විශේෂයෙන් ප්‍රේමකීර්ති කියන ප්‍රේමකීර්ති වගේ කලාකරුවෙක් පිළිබඳ අපි විශාල දේවල් අද දැනගන්න ලැබුණා. මට එකතකට මේ සුරේකත් තර්මක අමනාපයකුත් තියෙන මේ වගේ හෝරා දෙකකින් පුළුවන් ද ප්‍රේමකීර්ති තුල ඉන්න මිනිස්සු කීප දෙනෙක්. ප්‍රේමකීර්තිගේ භූමිකා රාශියක් තියෙනවා. මම දන්න විදිහට ඔහු මාධ්‍යවේදියෙක් විදිහට පුවත්පතින් පටන් අරගෙන ගුවන් විදුලියට සම්බන්ධ වෙලා ළමා වැඩසටහන් ගීත රචකයා, ඊට පස්සේ ඔහු කවියෙක්, ඔහු නවකතාකාරයෙක්, චිත්‍රපට දෙබස් රචකයෙක්. මේ ආදි වශයෙන් ප්‍රේමකීර්ති තුල මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ පිරිස ගැන අපිට අද කතා කරන්න ලැබුණේ නැහැ. මූලික වශයෙන් අපි වැඩිපුර කතා කරේ වික්ටර් මේ ගේයපද රචනාව විතරයි. ඉතින් ප්‍රේමකීර්තියේ සියල්ලන්ටම වඩා හොඳ මිනිස්සෙක් වගත් අපිට කතා කරන්න වෙනවා. මට මතක් වෙන සුරංගී තියෙන නිසා සුරංගී ගැන ලියපු සින්දුව, මේ ගීතය නන්දමාලනී ගායනා කළ සුරංගීට දුක හිතුණා කියන වගේ ඒ වගේ ගීතයක් ප්‍රේමකීර්ති අතින් ලියවෙනකොට ඔහු තුළ තිබෙච්ච දරුසෙනෙහස, ඔහුගේ ද විවාහ ජීවිතයේ කුටුම්බයේ ඇතිවෙච්ච ප්‍රශ්න, තාත්තා තරහ වෙලා ගියාම මේ අම්මයි දුවයි ශෝක වෙන අවස්ථා, ඒ වගේ විශාල පරාසයක ප්‍රේමකීර්ති ගැන කතා කරන්න පුළුවන්. මත ප්‍රේමකීර්ති විතරක් නෙවෙයි, අපේ අනිත් බොහෝ කලාකරුවෝ ගැන, විශිෂ්ට කලාකරුවන් ගැන කතා කිරීමට මේ හෝරා එකමාරක් ඇද්ද කියලා මට සමහරවිට සැක හිතෙනවා. මේ වැඩසටහන ඉවර වේගනේ යනකොට මට දුකක් හිතෙනවා. තව කොයිතරම් දේවල් ප්‍රේමකීර්ති ගැන අපිට කතා කරන්න තිබුණාද කියලා. සඳකන් වැසිලා මේ වික්ටර් ප්‍රේමකීර්ති සංයෝගයේ බිහි වුණු අපූර්වතම ඵලය. Thank you.
ප්‍රේමකීර්ති ගැන අපි බොහෝ දේවල් කතා කළා. අද බොහෝ විචාරකයන් පවසනවා ගුවන්විදුලි මාධ්‍ය හෝ රූපවාහිනී මාධ්‍ය තුළ නිවේදක කලාව යම් ආකාරයක පසුගාමී තත්ත්වයකට පත් වී තිබෙනවා කියලා. අද මේ වැඩසටහන තුළ ප්‍රේමකීර්තිගෙන් උකාගත් යම් කරුණු සම්පදායන් මේ කතා බහට ලක්වීම තුළින් අලුත් පොහොට්ටු පිපේයයි අපේ හදවතේ විශ්වාසයක් තිබෙනවා. ප්‍රේමකීර්ති දැක නොමැති ප්‍රේමකීර්තිගේ හඬ අසා නොමැති පරපුරකට මේ වැඩසටහන තුළින් යම් ආලෝකයක් වේ නම් අසුකතල රත් මහත්මාරණි ඒ පරපුර කෙලෙස ආලෝකයක් මින් ලබා ගනිවේ. ඇත්ත වශයෙන්ම අද මේ මාධ්‍ය තුළ සිටින නවක නිවේදක නිවේදිකාවන් ප්‍රේමකීර්ති කියන චරිතය මා හිතන ඇසුරු කළ යුතුයි දැඩි අවධානයකින් යුතුව හරියට ප්‍රබුද්ධ ග්‍රන්ථයක් ඇසුරු කරන ආකාරයෙන්. එවිට තමයි ඔවුන්ට මේ චරිතය තුළින් කොයි ආකාරයෙන්ද තමන්ගේ මෙහෙය නැත්තම් නිවේදක මෙහෙය ඒ කාර්යය ඉටු කිරීමට අවශ්‍ය ගුරුහුරුකම් ගන්න කියලා ඔවුන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. පුළුවන් නම් හැකකමක් තියෙනව නම් ඔහුගේ නිවේදනවලට ඔහු කතා කළ දේවලට සවන් දෙන්නට ඔහු ලියු දේ කියවන්නට ඔහු ලියු ගීත කවි ආදිය කියවන්නට ඒ වගේම ඔහු ඇසුරු කර පුද්ගලයින් සමග ඔහු පිළිබඳව මේ කතා කරන්නට සාකච්ඡා කරන්නට මේ විශේෂයෙන්ම මේ නිවේදක නිවේදිකාවන්ට අලුත් පරපුරේ බොහෝසේ උපකාරී වෙයි කියලා මම හිතනවා. තමනුත් ඒ වගේම ප්‍රබල චරිත බවට පත්වන්නට ගුවන්විදුලි මයික්‍රොෆෝනිය පිටුපස. ප්‍රේමකීර්ති වැඩසටහනක් ආරම්භ කරන්නේත් ඒ වැඩසටහනේ මැද තමගේ හඬ අසුරවන්නේත් වැඩසටහනක් අවසානයේ තමගේ හඬ මුසුව එකතු කරන්නේත් පෙර නොවිවරූ ආකාරයෙන් එසේ නම් අපූර්ව ශෛලියකින් යුතුව අන්න එහෙම තැනකට අපි ඔබ රැගෙන යන්න මේ සූදානම් වෙන්නේ. විවේචන විමර්ශන අදහස් උදහස් අඩුලුඩුකම් දැක්වූ හිතාදර පාට පොඹ හැමටත් සදාදර ස්තුතිය පළ කරමින් කොළඹ හතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්තිංශයේ පදිංචි සමරවීර මුදුලිගේ දුවන් ප්‍රේමකීර්ති දල්විසන මාගසින් ප්‍රකාශයට පත් කරන ලද මේ ලබන සතියේ සැරිසර ප්‍රචාර වෙන්නේ අද වගේ ඉරිදා නෙවෙයි මේ මතක තියාගන්න සුපුරුදු විදියට සෙනසුරාදා 9:10ට. ඒ ඔහුගේ පුංචි උපක්‍රම ශෛලියේ නිවේදන කලාවක් පමණ. අපි මේ ගීතේ රස විඳින්න මේ වෙලාවක් වෙන් කරගනිමු. නිරංජල සරෝජිනී ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයට ප්‍රේමකීර්තිගේ හැඟුම් ගැයූ අය.
ප්‍රේම කීර්ති පිළිබඳ කතා වස්තුව අපි මෙතකින් හමාර කරන්න සූදානම් වෙන්නේ. ධර්මසිරි ගමගේ වරක් ලියා තිබෙනවා මෙහෙම. කවියෙකුගේ ජීවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බඳු ඔහුගේ හදවත සිදුරු වීමේ පුවත අසා අපි එම අඳුරු රැය පහන් වනතුරු කඳුළු සැලුවෙමු. පසුදාලුවෙම හෝමාගම රෝහලේ සිමෙන්ති බංකුවක් මත ඔහු වැතිර සිටියේය. නළ දත ඉතිරි වනසේ මුවට වෙඩි තබා තිබිණි. දෑස් පිය වී තිබුණද සිනහව මරණයට උදුරාගත නොහැකි වේ. ප්‍රේමකීර්ති නම් වූ මේ අග්‍රගණ්‍ය නිර්මාණ ශිල්පියාගේ සිනහව පමණකුදු නොව ඔහු ගුවන්විදුලි මාධ්‍ය වෙනුවෙන් කරන ලද කාර්යභාරය, ඔහු ගීපද රචකයෙක් ලෙස කරන ලද අමිල සේවාව, ඔහු ලියූ කවිය, ඔහුගේ අනිකුත් සෞන්දර්යාත්මක නිර්මාණ රටාවන් කිසි දවසක වළලන්නට කිසිවෙකුටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා ඔහු අමරණීය කලාකරුවෙකු ලෙස, අමරණීය සංනිවේදකයෙකු ලෙස අපි සදා අනුස්මරණීයව ඔහුව සිහිපත් කරමු. අපේ ප්‍රාර්ථනය වන්නේ යළි යළිත් මතු උපදින ආත්ම භවයන්හි අපේ හදවත් සනහන්නට මෙවැනි නිර්මාණකරුවන් බිහි වේවා යන ප්‍රාර්ථනයයි. ඒ ප්‍රාර්ථනාව මගේ හදවතත් එක්ක ඔබේ හදවතත් එකතු වෙනවා නම් අන්න එතනදී යහපත් හෙට දවසක පැතුම් පුරන්නට ඔබ අපි හැමෝටම හැකියාව ලැබේවි. අපට සමුගන්නට අවසර. ඔබේ ගෙටත් උඩ කැලුම් දිදුලවන් සරාසුපුන් සඳ එකවාලක් යට එකට දකින්නට ඌරුවේ කළ පින් මහිම කියන්නට ප්‍රියනුබම උපනුපන් ජාති හමුවේවා ප්‍රියනුබම උපනුපන් ජාති හමුවේවා ප්‍රියනුබම උපනුපන් ජාති හමුවේවා. Thank you.